Mudah ya, malam api sangat cawar makarmu. Mulimma me sangat cawar sanda itu amuh dah aram biak kelabadun. Apa me aran isinan sini gawurniye naik hamduran mahan sete. Apa ke namaskare bodhakarana sadhu kare. Api edha me prashna ටිකක් එවන්න කියලා කිව්වා ප්‍රශ්න සාකච්ඡා කරන්න ගොඩ දෙනෙක් ප්‍රශ්න එවලා තිනවා ඒ ප්‍රශ්න ඔක්කොටම වගේ උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා දැන් එකක විතරක් මේ ඔකෝම ටික වගේ අපි කතා කරපු ඔක්කෝම සූත්‍ර වගේ නැවතත් විස්තර කරන්න කියලා තිනවා ඉතින් ඒක නම් කරන්න ටිකක් අමාරු වැඩක් විතර ආපෝ පාරක් දවස් තුනක් යනවා එහෙම වුණොත් හරි හතරක් ඔව් දැන් අලුත් සාකච්ඡාවක් නවත කෙරෙනවා ඒක නිසා ඒකට දැනුවත් වෙලා සම්බන්ධ වෙන්න නමුත් මං ඒ ඉල්ලීමක් තියෙන නිසා කොහොමටත් දැන් අද මං සූදානම් වෙලාම ආවේ අපි මෙතෙක් කතා කරපු සියලු මේව ගැන සාරාංශයක් වගේ පැයක් විතර වගේ අරගෙන කරන්න. ඒ මොකද ඒක වැදගත් වෙන නිසා කොහොමටත්. ඒතකොට ඒ සාරාංශ කරනකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. තවත් ප්‍රශ්නයක් තමයි මේ දැක්කොත් දැක්කවම නැහැ ඇසුවොත් ඇසුවවම නැහැ කියලා එහෙම මේ දාරුචිරිය මහරතන් වහන්සේ ඒ රහත් භාවයට පත් වෙන්න බුදුහාමුදුරුවෝ කරපු දේශනාව. හරි? ඒක ඉතින් ඒක තේරුණා නම් ඒ තේරිච්ච කෙනා අරියත් ඵලයේ පූර්ණ වෙනවා අනිවාර්යයෙන්ම. හරි? ඉතින් එහෙම ඒ එතෙන්ට කවදා හරි යන්න තමයි අපි හදන්නේ. ඇයි මේ දැක්කොත් දැක්ක පමණක් වෙන්නේ? ඇයි මේ ඇසුවොත් ඇසුව පමණක් වෙන්නේ? ඒක වෙන්නේ කොහොමද? කොහොමද අපි ඒක කරගන්න ඕනේ කියන එක තමයි මේ සාකච්ඡාව පුරාවට පෙන්නලා දෙන්නේ. ඒ කියන්නේ රාගයෙන් තොරෝ දේශයෙන් තොරෝ මොහයෙන් තොරෝ මිනිස්සුෙකුට ඉන්න පුළුවන් තාම අපිට බැරි වෙලා තිබුණාට පුළුවන් ඒ පුළුවන් අය තමයි රහතන් වහන්සේලා කියන්නේ ඒ අය දැක්කොත් දැක්කපම නැහැ අසුත් අසුවපම නැයි ඒගොල්ලෝ රාග වෙන්නේ නැහැ දේශ වෙන්නේ නැහැ මොහ වෙන්නේ නැහැ ඉතින් අපි හදන්නේ එතෙන්ට යන්න තමයි එතෙන්ට යන්න තමයි මේ ඔක්කොම උත්සාහ කරන්නේ හරි එතකොට ඒක තේරුණා කියලා වැඩේ හරියන්නේ ඒක දැක්කොත් දැක්කපම නැහැ තමයි ඉතින් කොහොමද හරි ඉතින් එහෙම තේරුණා කියලා රහත් ඵලය ලැබෙන්නේ නැහැ ඒ කියන්නේ ඒ දැක්කොත් දැක්කපම නැයි අසුත් අසුවපම නැයි කියන්නේ මම දන්නවා ගොඩාක් ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඔය ගැන උනන්දු වෙනවා ඒ තමයි ලෝකේ හිටපු පළවෙනිම කෙනා එහෙම බණපදයක් කිව්ව සැනින් වහාම රහත් භාවයට පත් වෙච්ච පළවෙනිම අවස්ථාව හරි ඊට වඩා කොණ්ඩඤ්ඤහාමුදුරන්ට සෝවන් ඵලය ලබා ගන්න පැය 30ක් දේශනාව කරලා තියෙනවා සිංහල පැය 30ක් ඊට පස්සේ දවස් 7ක් අර අනිත් ඉතුරු පස් දෙනාට එක්කෙනෙක් පින්නපාත යනවා එක්කෙනෙක් ඉන්නවා ඔහොම දවස් 7ක් 8ක් දේශනා කරලා තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රය අනන්ත ලක්කන සූත්‍රය නම් මම ඒවා ගොඩක් සූත්‍රවලින් හාමුදුරුවෝ දවස් 6ක් 7ක්ම උත්සාහ කරලා තියෙනවා ඉතුරු 4 දෙනාට ධර්මය අවබෝධය කරන්න එතකොට ඕගොල්ලෝ ප්‍රශ්න කරනවා අර පොලියුම් එකපාරෙන් බණපදේ කිව්ව ගමන් රහත් වෙච්ච ක්‍රමය ඒක දන්නවනේ එහෙනම් මම දැන් රහත් වෙලා හරි ඒක මම දන්නවනම් මම රහත් වෙලා එහෙමනම් හරි දන්නවා කියන්නේ ඉතින් ත්‍රිපිටකේ සූත්‍රයේ තියෙන ටික මාත් දන්නවා ඒ තැනට පත් වෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ ඒ දැක්කොත් දැක්ක පමණයි කියන තැනට හරි ඒක එන්න පුළුවන් බැරි එකක් නෙවෙයි හැබැයි ගොඩාක් උත්සාහ වීරිය කරන්ද වෙයි ඒවට පාර තමයි අපි කියලා දෙන්නේ හරි මුළු සාකච්ඡාව පුරාම ඒක තමයි තියෙන්නේ. එතකොට තව එකේ කියලා තියෙනවා මේ ආයතන මගින් සදාගත් ලෝකයක් නේද කියලා. ඔව් ලෝකේ අනිවාර්යයෙන්ම ආයතන වලින් හදාගත් එකම තමයි. ඒ කියන්නේ අපිට අසකරණාසී දිය ශරීරය මන කියලා ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය හය ආයතන කරගන්න එක තමයි අපි කරන්නේ. ඉන්ද්‍රිය හය ආයතන කරගන්න එක තමයි අපි කරන්නේ. ඒක ආයතන කරගත්තාම තමයි මේ විදිහට මේ අපි රාගයෙන් ආයතන කරලා දේශයෙන් ආයතන කරලා මොහයෙන් ආයතන කරලා තමයි ඒ වැඩ කටයුත්ත කරගන්නේ ඊළඟට ආරෂ්ඨංග මාර්ගය ගැන අහලා තිනවා මේ වැරදි අටමගයක දැන් මම සාරාංශ කරන විස්තරේදී ඒක කියනවා එතකොට තව මේ අර ලොකු ප්‍රශ්නේ හපුගෙන මේ ඔක්කොම වගේ සූත්‍ර නැවත විස්තර කරන්න කියලා කිව්නත් මේ සාරාංශය කරනකොට ඒක මේකේ කියන බොහෝ දෙයක් මේ නැවත කතා කරાવી ඊළඟට තව එක්කෙනෙක් අහලා තිබුණා අදිශීල චිත්ත අදි අදිශීල අදිචිත්ත අදි ප්‍රඥා කියන්නේ මොකද්ද කියලා. ඉතින් රාගයෙන් රාගයක් ඇති වෙන්න නොදී ද්වේෂයක් ඇති වෙන්න නොදී
මෝහයක් ඇති වෙන නොදී මාව පවත්වා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියලා කිව්වේ. හරි එතකොට මේ ස්වාමින් වහන්සේ නමක් දවසක් බුදුහාමුදුරන්ට කොහොම හරි ස්වාමින් වහන්සේ නමක් සිවුරු ඇරලා යන්න හදනවා. යන්න හදන්නේ මොකද මට මේ මෙච්චර මේ ශික්ෂාපද මෙච්චර ගොඩක් මට රකින්න බෑ කියලා. මට බෑ ඔව පටකේ මට මතකත් නෑ පාඩම් කරගන්නත් බෑ. මට නම් බෑ මම යනවා යන්න කියලා ඒ පැවිදි මේ අත්හැරලා යන්න හදනවා. එතකොට ඕක ස්වාමීන් වහන්සේ ළමක් බුදුහාමුදුරන්ට කියලා බුදුහාමුදුරයා යට එන්න කියලා ඇයි මේ මොකද යන්න හදන්නේ? අපෝ මට නම් බෑ කියන ඕ මෙච්චර ගොඩක් මට මතක තියාගන්නත් බෑ මට ඕ රකින්නත් බෑ කියලා. එතකොට අහනවා මේ තුනක් පුළුවන්ද කියලා. තුනක් පුළුවන්ද? ඔච්චර ගොඩක් නෙමෙයි අර තුනක් දුන්න පුළුවන් පුළුවන් කියලා. තුනක් පුළුවන්. අය මොකද්ද ඒතකොට තුන? හිත තමන්ගේ හිත රාග වෙන්න නොදී පරිස්සම් කරගන්න බලන්න. ද්වේෂ වෙන්න නොදී පරිස්සම් කරගන්න බලන්න. මෝහ වෙන්න ඒක පුළුවන්. ඒක මට පුළුවන්. එහෙනම් ඒක කරන් ඉන්නකෝ කියලා එහෙම කිව්වා. ඒක තමයි ඔය අදි සීල අදි චිත්ත අදි ප්‍රඥාව විල විස්තර කරගන්න. හරි? එහෙම කරන්න උත්සාහය වීරියක් කවුරු හරි දරනවා නම් එයා ඉතින් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා ඉන්න කෙනෙක් තමයි. හරි? එහෙම උත්සාහ කරනවා. ඒක තමයි මේ විදිහට විස්තර කරලා තියෙන්නේ. ඊළඟට තව එකක් අහලා තියෙනවා. එතනත මේ එතනත කියන ප්‍රශ්නේ තවට පැහැදිලි කරන්න කියලා ඒක සාරාංශයේදී ඒතෙන්ට එනවා. ඒතකොට මම පොඩ්ඩක් ඒක විස්තර කරන්න තව. ඊළඟට තියෙනවා මේ දූරියන් උපමාවෙන් කියන එක මේ හොඳට තේරුණා කියලා කියනවා. හැබැයි අර කැමැත්තක් නැති අකමැත්තක් නැති තැන මෝහය කියන එක ටිකක් තේරෙන්නේ නැහැ. අද දවසේ කරන දේශනාවේදී ඒ මෝහය විස්තර කරනවා. ඒතකොට මේ ප්‍රශ්න ටිකට ඔක්කොම අද උත්තර ලැබෙයි. හරි. ඒ ටික තමයි මට දැනට ලැබිලා තියෙන්නේ. තව එකක් තියෙනවා. ද්වාදසාකාර සහ ත්‍රිපරිවට්ට යනු පැහැදිලිගන්න. ඉතින් අර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට දැන් අර සත්‍ය හතරක් තියෙනවා. එතකොට ත්‍රිපරිවට්ට කියන්නේ මුලින්ම දැනගත්තා. මේක තමයි මේ දුක කියන්නේ මේකයි, දුකට හේතුව මේකයි, දුක නැති කරන්න මේ ක්‍රමයටයි, දුක නැති කර මේකයි කියලා දැනගත්ත එක තමයි පළවෙනි වට්ටේ. ඒක දැකපු ගත්ත එක. ඊළඟට ඒකට මොනවද කරන්න ඕනේ කියන එක. ඒක දැන් දුක පිරිසිඳ දත යුතුයි. ඊට පස්සේ දුක සමුදය සාක්ෂාත් කරන්න ඕනේ, නිරෝධය සාක්ෂාත් කරන්න ඕනේ, දුක සමුදය කරන එක නවත්තන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ, නිරෝධය සාක්ෂාත් කරන්න ඕනේ, මාර්ගය අටවැරියට මග වඩන්න ඕනේ කියලා දැනගන්නවා. ඒක දෙවෙනි එක. ඊට පස්සේ තුන්වෙනි වට්ටේ වෙන්නේ ඒක එහෙම කරා කියලා දැනගන්නවා. දුක පිරිසිඳ දැනගත්තා. මේ ඊට පස්සේ දුකට හේතුව වෙන මේ කැමැත්ත ප්‍රහාණය කරා. ඊට පස්සේ නිවන, ඒ කියන්නේ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරා, අරියට මඟ වඩලා ඉවර වුණා කියන භාවිතා කරා කියන. ඒතොර ඒ වැඩේ කරා කියලා දැනගන්නේ. ඒ අවසාන වටේ. ඒතොර එහෙම වට තුනකට තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධින. ඒක තමයි ත්‍රිපරි වට්ටම් ද්වාදසාකාරං කියවි. ඉතින් 12ක් වෙනවා. අතරත් 12යිනේ. ඒක නිසා 12ක් වෙනවා ආකාර. එතකොට අපි දැන් මේ පළවෙනියෙන් කරන්නේ පළවෙනිම වටේ තමයි මේ අපි ඉන්නේ. පළවෙනි වට්ටේ කරලා ඕගොල්ලෝ ගෙදර යවන්න. එතකොට දෙවෙනි වට්ටේ ගෙදරදි කරන්න. තුන්වෙනි වට්ටේ ඉතින් කරලා ඉවරලා ලබා ගන්න. දෙවෙනි වට්ටේ කරන්න අපි භාවනා වැඩසටහනකුත් සංවිධානය කරනවා. පළවෙනි වට්ටේ තමයි මේ මුළු සාකච්ඡාව. හරි. මේ පළවෙනි වට්ටේ තමයි අපි අම්මෝ මේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා මේ අවබෝධ කරගන්න තමයි හදන්නේ. ඒක කරන්න හදන්නේ. එතකොට අපි ප්‍රශ්න හම්බ වෙලා තියෙන ටික එච්චරයි. ඒ විදිහට ප්‍රශ්න සරින් සරේ දුන්නා නම් හොඳයි. ඕගොල්ලන්ගේ අවබෝධය හොඳට පුරු කරගන්න පුළුවන්. නමුත් දැන් මම කොහොමත් සම්පූර්ණ අපි කතා කරපු ටික මෙතෙන් පටන් අපි සාරාංශයක් විදිහට කරනවා පොඩි වෙලාවක් අරන්. එතකොට ඒ අතරතුර මොන හරි ප්‍රශ්නයක් આવොත් අත උස්සලා හරි අහන්න. එතකොට ඒක ඉවර කරගෙන මෙයන්. එතකොට සුසති කියලා සූත්‍රයෙන් අපි පටන් ගත්තේ බණ අහන විදිය. ඒකේ තිබ්බේ බණ අහන්න ඕනේ කොයි විදිහටද කියන එක විස්තර කරලා දෙන එක තමයි මුලින්ම කරේ. මොකද්ද කරේ? මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ වෙන්න ඕනේ, අහන්න කැමති වෙන්න ඕනේ, සම්පූර්ණ අවධානය මේ පැත්තට තියෙන්න ඕනේ, කියන හැම කාර්යයක්ම දැනගන්න හිත එලවන්න ඕනේ. මේ දැනගැනීමට හිත එලවපු අය තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. මොකද දැනගැනීමට හිත එලවනකොට තමයි ප්‍රශ්න එන්නේ. මේ අහපු අය ඔක්කොම දැනගැනීමට හිත එලවපු අය. අනිත් අය දැනගැනීමට හිත එලවලා දැනගන්න ඇති කියලා මං හිතනවා. ප්‍රශ්නයක් නැත්te එකයිනේ. ප්‍රශ්නයක් නැත්te වැඩේ දැනගත්තා. හරි. දැනගත්තා නම් ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. හරි. දැනගත්තේ නැත්නම් ප්‍රශ්නේ තියෙන්නේ, තේරුම් නැත්නම් තමයි ප්‍රශ්නේ එන්නේ. හරි.
එතකොට අර්ථය ගන්න ඕනේ අනර්ථය අත්තරින්න ඕනේ. ඒ කියන්නේ අපි පෙන්වුවා කෙලින්ම ලෝභ දේශමෝ තමයි අනර්ථය, අලෝභ දේශමෝ තමයි අර්ථය. හැමතිස්සෙම හැම තැනකදීම ලෝභ දේශමෝ පැත්ත අත්තරින්න ඕනේ, අලෝභ දේශමෝ පැත්ත අරගන්න ඕනේ. ඒක නිතර සිහිපත් කරන්න ඕනේ. එතකොට සාසනයේ අල්ලෝම සාන්තිය එනවා. ආවට පස්සේ ආර සම්මත නියාමයට බහින්න පුළුවන්. සම්මත නියාමය කියලා කිව්වේ මේ ලෝකේ ඉඳලා නම් වැඩේ හරියන්නේ නැහැ. මං කොහොමින් හරි පුළුවන් තරම් කොනේ මේ ලෝකෙන් අයින් වෙන්න ඕනේ කියන තීරණේ. ඒ තීරණේ ඔයගොල්ලෝ ගත්තොත් ඔයගොල්ලෝ සම්මත නියමයට බැහැලා ඉන්නේ නේද? එහෙම ඊට පස්සේ තමයි යන්න මගපැල ලැබෙන්නේ. සෝවන් සක්‍රුදාගාමී, යනාගාමී මේ විදිහට මගපැල ලබා ගන්න පුළුවන් මේ විදිහට. ඒතර මේ සම්මත නියමයට බහින්න පුළුවන් ආකාර 40ක් තියෙනවා කිව්වා. අපි ඒකෙන් කීපයක් කතා කරනවා කිව්වා. එකක් තමයි පංචස්කන්ධේ හරි භයානකයි. පංචස්කන්ධය කිව්වේ ලෝකේ අසුරු කරන ක්‍රමවේදේ හරිම භයානකයි. ඒ විදිහට අසුරු කර කර මේක හිටියොත් මට මහා විනාශයක් වෙන්නේ කියලා දැනගන්නේ. හැබැයි නිවනට ගියොත් එහෙම විනාශයක් වෙන්නේ නැහැ කියන එකත් දැනගන්න ඕනේ. ඒතකොට මේ දෙකම දැනගත්තාම සම්මත නියමයි අනුලෝම ශාන්තිය කියන දෙකම හරියනවා. එහෙම වුණාම එයාට මගපල් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට මේ රෝගයක් හැටියට දකින්න එකත් අපි වෙනම දවසකදී, ඒ කියන්නේ මේ ඉදිරි දවසකදී ඊළඟ දහතිය සමහරට ඊළඟ සතිය අනිවාර්යයෙන්ම මේක වෙනම විස්තර කරන සූත්‍ර දේශනාවක් ආශ්‍රයෙන් කොහොමද මේක රෝගයක් හැටියට දකින්නේ කියලා. එතකොට ඒ අපිට මේ දකින්න තියෙන ලෝකේ අසුරු කරන ක්‍රමවේදයේ තියෙන ප්‍රශ්නය. එතකොට මේ ලෝකේ අසුරු කරන ක්‍රමවේදය ගැන දැනගන්න ක්‍රමවේදයක් අර සෝතාපන්න සූත්‍රයේ තිබ්බා. ඒකෙදී අපිට දැනගන්න තියෙන සෞද්‍යුණංගේ සමුදේ අත්ංගමේ ආස්වාදයේ ආදීන නිස්සාරණේ කියන්නේ මොකද්ද කියලා. අද දවසේ සාකච්ඡාවේදී මේ ඔක්කොම ටික සාකච්ඡා වෙනවා. එතකොට මේ පිළිබඳ හරියට අවබෝධය ලබා ගන්න කෙනා තමයි සෝතාපන්න වෙන්නේ කියලා තිබුණේ. එතකොට අපි වෙන්නවා මේ ලෝකේ තල 31ක් තියෙනවා. මේ 31ේ කවුරු කොහෙ හිටියත් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලෝක පස්තරම් ප්‍රමාණයක අයට යන්න වෙන්නේ පල්ලෙයාට. එතකොට දැන් මේ වගේ ලෝකතල 31ක තමයි අපි සැරිසරන්නේ හැමෝම. සත්‍ය සැරිසරන්නේ ඒ ලෝකතල 31ේ. ඒතර මේ සැරිසරන සත්වයව පතර අපායට වැටෙන එක, පහළට වැටෙන එක බේරගන්න තමයි මනුස්ස ලෝකයේ බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒතර මනුස්ස ලෝකයේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ පහළට නොයා උඩට විතරක් යන ක්‍රමවේදයක් ගැන. ඒ ක්‍රමවේදය තමයි අපි සාකච්ඡාව පුරාම කතාවට ලක් කරන්නේ. ඒ ක්‍රමවේදය තේරුම් ගත්ත අයට තමන්ගේ ජීවිතයේ සියලු කටයුතු පහළට නොයා කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒගොල්ලෝ එහෙම ඉඳලා කවදාවත් පහළට යන්නේ නැතුව ඉහළටම යන කෙනෙක් බවට පත් වෙනවා. ඉහළට හදාගන්න තියෙන ගති 27යි, පහළට හදාගන්න ගති 83973ක් තියෙනවා. ඒතර පහළට යන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඒක නිසා හරිම ලේසි කාට හරි පහළට යන්න. පහළට යනවා කියන එක හරිම ලේසි වැඩක්. හරි පොඩ්ඩක්වත් අමාරු වැඩක් නෙවෙයි. නිකම්ම යතයි. හරි. බනහන්න ඕනේ නැහැ. නිකම් පහළට තමයි යන්නේ. හරි. හැබැයි උඩට යනවා කියන එක හරිම අමාරුයි. මේ මොකද 83973ක් අත්තරලා වුණේ 27ට එන්න. හරි. ලේසි නෑ වැඩේ. හැබැයි පුළුවන් වැඩක්. බැරි වැඩක් නෙමෙයි. හරි. ඒක කරන හැටි තමයි අපි කතා කරන්නේ. අපි පැහැදිලිව පෙන්වලා දෙනවා කාරණයක්. ලෝභයෙන් දේශයෙන් මොහෙන් සහ අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කියන ඒ අපේ හිතේ ස්වභාවයල් හයක්. අපි යම් දෙයක් හිතනකොට කියනකොට කරනකොට අපේ හිතපත් වෙන ස්වභාවන් හයක් තමයි මේ. සමහර වෙලාවට අපි අලෝභ අධේ සමෝහ පැත්තට වැඩ කරනවා. එතකොට ඒක හොඳ එකක්, සුගති යන එකක්, හතර පහෙන් ගැලවිලා උඩට යන එකක්. සමහර වෙලාවට අපි ලෝභ දේශ මොහ පැත්තට හිතනවා කියනවා කරනවා. එතකොට ඒක නරක එකක්. ඒකෙන් මාව පල්ලෙහාට ඇදලා දානවා, පහළට ඇදලා දානවා. ඒක හැමතිස්සෙම වෙනවා. හරි. හැමතිස්සෙම පහළට ඇදලා දාන එක සිද්ධ වෙනවා. ඒක නිසා මේ ඒක හොඳට තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඒතර අපි පෙන්වන මේ ලෝකේ කටයුතු සිද්ධ වෙන ආකාරය බුදුහාමුදුරු පෙන්වලා තියෙනවා. මේ රූප හයක් අරමුණු හැටියට අපිට ලැබෙනවා. ඒ ලැබෙන හැම වෙලාවෙම අපි සංකාර කරනවා, හිතනවා, කියනවා, කරනවා. ඒ සංකාර අනුව කර්ම රැස් වෙනවා. ඒ සංකාර කරන ඒවා එක්ක ලෝභ දේශමෝ වෙන්න පුළුවන්, අලෝභ දේශමෝ වෙන්න පුළුවන්. කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණාම ඒ කර්මය ආපහු අපිට බලපෑම කරනවා. අපිම කරපු කර්මය අපිට බලපෑමක් කරනවා. ඒ බලපෑම අපි ඒ දේම යම්කිසි මොන හරි කාර්යයක් ආශාවෙන්, කැමැත්තෙන්, උනන්දුවෙන්, ඕනකමින් නිතර නිතර කරනවා නම් අන්න ඒකේ බලපෑම වැඩි වෙනවා. එහෙම ඒවේ බලපෑම අපිට වැඩි. ඒතකොට ඒ බලපෑම විඥානයේ නාම රූප බහිනවා කියලා පෙන්වලා දීලා තිබා මේ අර පටිච්චසමුපාද නියාමයේ අනුව.
නාම රූප දක්වා මේ පරිසම්පාද චක්‍රයේ විදිහට ගමන් කළා. ඊට පස්සේ නාම රූප විඥාණයට බැහැලා විඥාණයෙන් අපිව සංකාර කරන්නෙබ් බවට පත් කරවනවා. එතකොට මේ අපිම හදලා තියෙන මේ කර්ම විඥානවල බලපෑමට නැවතත් මාව යටත් කරනවා. මේ එළියෙන් එන රූප ධබ්ද ගන්ධ රස අරමුණු වල බලපෑමටත් අහුවෙනවා. ඊට අමතරව මම හදාගත්ත මගේ මම හදාගත්ත කර්ම විඥානවල බලපෑමටත් මට වැඩ කරන්න වෙනවා. ඒතකොට මේ ලෝකේ ඉන්නකොට ගොඩක් වැඩිපුරම මගේ අතින් වැඩ සිද්ධ වෙන්නේ අර මම හදාගත්ත කර්ම විඥානවල බලපෑමට යටත් වෙලා. එහෙනම් මම හිතේ වහලෙක් හැටියට තමයි ජීවත් වෙන්නේ. ඒ ආවට අපිට හවුලයි. දැන් ඕක වෙනස් කරන්න තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ කියලා දෙන්නේ. ඉතින් කරන්න තියෙන්නේ අර ඒ මෙතෙක්කල් හිතපු විදියට හිතන්නේ නැතුව, මෙතෙක්කල් කියපු විදියට කියන්නේ නැතුව, මෙතෙක්කල් කරපු විදියට කරන්නේ නැතුව, ඒ මෙතෙක්කල් ලෝභයෙන් දේශයෙන් මොහයෙන් දීපු ආහාර සම්පූර්ණයෙන් නවත්තලා අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් ආහාර දෙන ක්‍රමයකට මාරු වෙන්න තියෙනවා. එතකොට මේ අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කැම ආහාර දෙන තත්ත්වයට මාරු කරවන්න තමයි මේ මෙච්චර ධර්ම සාකච්ඡාවක් දිගින් දිගටම කරන්නේ. හරි, ඒක තමන් විසින් කරන්න ඕන දෙයක්. ධර්මය අහනකොටත් කරන්න කිව්වේ ඒකමයි. පුළුවන් තරම් අර හොඳ පැත්ත බලවත් කරගන්නවා, නරක පැත්ත දුර්වල කරගන්නවා. ඒකට කරන්න තියෙන්නේ හොඳ දේවල් කරනවා කියලා අදිෂ්ඨානය ගන්න, නරක දේවල් නැවත නොකරන බවට අදිෂ්ඨාන කරන්න තමයි තියෙන්නේ. ඒ අදිෂ්ඨානයෙන් තමයි, අදිෂ්ඨානය කියන්නේ චේතනාව, චේතනාව කියන්නේ කර්මයක්. එතකොට ඒ පැත්තට විඥාණයට ආහාර වැඩිපුර ලැබෙනවා. ඒ පැත්තට විඥාණයට වැඩිපුර ලැබුණාම ඒ පැත්ත බලවත් වෙනවා. හොඳ දේවල්ම කරන කෙනෙක් බවට මාවපත් වෙනවා. හරි, ඊට පස්සේ අලෝභදේ සමෝහ බලය කොච්චරද කියලා දැනගන්න බුදුහාමුදුරුවෝ අපිට දේශනාවක් කරලා තිනවා. අපි සාමාන්‍ය මේ ලෝකේ ඉන්නකොට සත්තු එක්ක ඇසුරු කරන්න වෙනවා. තිරිසන් සත්තු, බල්ලෝ පූසෝ, ඒ වගේම අනෙකුත් නොයෙකුත් සත්තු වර්ග, ලේනෝ, මයිනෝ, කාක්කෝ, අනම්මනම් සත්තුත් එක්ක අපිට මෙහෙ ඉන්නවනම් රිලව්, වඳුරු, ඒ වගේ හැමෝම එක්ක අපිට ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට අන්තිම එපා කරපු මිනිස්සුත් එක්ක ඇසුරු කරන්න සිද්ධ වෙනවා. හොඳ මිනිස්සුත් ඇසුරු කරන්න වෙනවා. ස්වාමීන් වහන්සේලාත් ඇසුරු කරන්න වෙනවා. ඒ වගේම අපි දන්නේ නැතුණට අපිට මගපල්ලාබිනුත් ඇසුරු කරන්න ලැබේ. හරිද? එහෙම වුණාම ඒ කොයි වගේ මේ ප්‍රතිඵලයක්ද අපිට ලැබෙන්නේ? මොන වගේ මේ දැන් මොන හරි දෙයක් කරොත් කොච්චර ප්‍රමාණයක් අපිට ඒකෙන් ආනිසංස ලැබෙනවද කියන එක මේ සූත්‍රයේ තියෙනවා. දක්ෂිණ අයබංග සූත්‍රයේ තිරිසන් සතේකට 100යි, දුස්සීල මිනිහෙකුට 10යි, සිල්වත් කෙනෙකුට නම් 100යි. අර බාහිරක තවුසා කියන ඒ විදිහට මේ කාමයන්ගෙන් වෙලා වෙනම ජීවත් වෙන ස්වාමීන් වහන්සේ නමක් නම් කෝටි 100යි, මගපල්ලාභියෙක් නම් අසංකේයයි, අප්‍රමේයයි, ගානක් මිම්මක් කියන්න පුළුවන් කමක් නැහැ කියලා පෙන්නලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ කතාව තිරිසන් සතේකට බුද්ධජන දුසිලෝ දානසය 1000 කියන එක මේක දෙපැත්තටම වෙනවා. කියන්නේ හොඳක් කරොත් 100 ගුණකින් හොඳ වෙනවා, නරකක් කරොත් 100 ගුණකින් නරක වෙනවා. කියන්නේ බල්ලෙකුට ගලකින් ගැහුවොත් ගල්පාර 100ක් ආපහු මට හම්බ වෙනවා. හරි, අනිත් පැත්තට මොන හොඳ මිනිස්සෙකුට ගැහුවොත් ලක්ෂ පාරක් ආපහු අනිත් පැත්තට හම්බ වෙනවා. ඉතින් ඒක තමයි ලෝක ධර්මතාවයේ. ඉතින් ඒ අනුව මම මේ අර අම්මා හරි තාත්තා හරි සාමාන්‍ය මේ ලිස්ට් එකේ දාන්න ගියහම අපිට දාන්න වෙන්නේ අර කෝටි ලක්ෂයටත් එහා ප්‍රමාණයකට. මොකද බුදුරන් වහන්සේ අම්මයි තාත්තයි ගේ කියන ඒ කර්ම ශක්තියත් අර ආනන්තරී පාප කර්මයකින් රහතන් වහන්සේලා මගපල්ලාභී ස්වාමීන් වහන්සේලාගේ තත්ත්වයට සමාන කරලා තියෙනවා. ඒක නිසා ඒ පින පව පැත්තෙන් බැලුවම අම්මා තාත්තව දාන්න වෙන්නේ කෝටි ලක්ෂයකටත් එහා තියෙන තැනකට. ඉතින් ඒක එච්චර ප්‍රබල තැනක අම්මයි තාත්තයි ඉන්නේ. එතකොට අම්මයි තාත්තවයි රැක බලා ගන්න එක හැමෝම කරන්න වෙනවා. අදිසියත් ඒක වැඩේ හරියට කරලා නැත්තම් දැන් ඉතින් ඒක වැරද්දක් හැටියට දැනගෙන වරදට සමාරම් වන්දිය ගවන පින් අනුමෝදන් කරන්න. එහෙම කර වැඩපිළිලුකුත් අපි කියලා දුන්න සාමාන්‍ය ඵල සූත්‍රයෙන්. ඊළඟට මේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැඩ කරන හැම වෙලාවෙම අපි දන්නේම නැතුව දස අකුසලෙම සිද්ධ වෙනවා. එතකොට මේ දස අකුසලෙම සිද්ධ වෙනවා කියන්නේ අපි කෙලින්ම හතර පායට පහලට යමන් කරන අය බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ දස අකුසලයේ තියෙන භයානකම අකුසල් තුන තමයි දැඩි කැමැත්ත, තරහ, කේන්ති, මිත්‍යා දෘෂ්ටි කියන එක. ඒ කියන්නේ ලෝභ දේශ මොහ, එහෙම නැත්නම් රාග දේශ මොහ තමයි මේකේ තියෙන භයානකම අකුසලයේ. ඉතින් ඒ භයානක අකුසලයේනුත් තවත් භයානකම තමයි මිත්‍යා දෘෂ්ටිය. වැරදි දැක්ම, මේ ලෝකය පිළිබඳ වැරදි විදිහට හිතන් ඉන්න එක. ඒතර මිත්‍යා දෘෂ්ටි කියන්නේ වෙන ආගම්වල අනුමනක් කතාවක් නෙවෙයි. මේ ලෝකය හොඳයි, වටිනවා, සාරයි, නියමයි, මේකෙන් ලොකෝ ගොඩාක් දේවල් කරගන්න පුළුවන්, හරිම හොඳයි, හරි ප්‍රයෝජනයි, සෑහෙන දේවල් මට කරගන්න පුළුවන්, මට ගොඩාක් සැප විඳින්න පුළුවන්, එහෙම කවුරු හැම හිතන් ඉන්නවා නම් ඒක වැරදි දෘෂ්ටියක්, වැරදි දැක්මක්. ලෝකය කියන්නේ එහෙම එකක් නෙවෙයි. ලෝක කෙලිම කෙලිම මාව විනාශ කරන එකක්. ඒ විදිහට දැක්කොත් තමයි එයාගේ මිත්‍යා දෘෂ්ටිය
අයින් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටි අයින් වෙන නම් මිත්‍යා දෘෂ්ටි පහන සූත්‍රයේ තියෙනවා ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්සේ උනාට පස්සේ පැමිණෙන සැප විඳින් දුක් විඳින් නොදුක් නොසෝ විඳින් කියන ඒ ඔක්කොම හොඳ නෑ හරිම භයානකයි ඒ වැසිර කරොත් මං ඉවරයි කියලා එහෙම දකින්න තියෙනවා. එහෙම දැක්කය තමයි මිත්‍යා දෘෂ්ටිය පහ කරගන්න. එතකොට ඒගොල්ලන්ට තව දුරටත් මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පස්සේ හඹාගෙන යන්න ඕන කමක් ඇති වෙන්නේ නැහැ කලින් වගේ. හැබැයි නවත්තනවා නෙමෙයි ඒවා කෙරෙනවා. නමුත් අර කලින් වගේ පිස්සෙක් වගේ ඒක නැත්තම් බෑ කියලා ඒව පස්සේ දුවන්න හදන්නේ නැහැ. ඒ මට්ටමට එයා බේරුණාම එතකොට එයා මිත්‍යා දෘෂ්ටිය පහ කරපු කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ රාගදේශ මොහෝ තියෙන අවසානයේ තියෙන ලෝභදේශ මොහෝ කියන ඒ දස කුසලේ භයානකම පවුතුන භයානකම පවුතුන එහෙම ලේසියෙන් අයින් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ පවුතුන සක්කාය දිටි විචීච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මත් එක්ක ගැට ගැහිලා තියෙනවා. ඒතකොට මේ ලෝක සත්‍ය මේ ලෝකෙට බැඳිලා තියෙන බැමි 10ක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ වේදේශනා කරා. සක්කාය දිටි විචීච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග මාන උද්දච්ච රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා උඩට පහයි යටට පහක් තියෙනවා. යටින් යට තියෙන ඒ කියන්නේ කාම ලෝක වල උප්පත්තියට හේතු වෙනව පහක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියලා. පහලට දාන ඒවා පහයි. උඩට දන පහක් තියෙනවා රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා. ඒවා අනාගාමී උත්තමයන්ට තමයි ඒවා තියෙන්නේ. එතනින් එහාට. ඉතින් අනාගාමී තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි ඒව ගැන කතා කරන්න ඕනේ. හරි දැන් සෝතාපන්න වෙන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කඩලා දාන්න. හැබැයි මේ තයෝ ධම්ම සූත්‍රයේ පැහැදිලිව පෙන්නනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ කඩන්න නැතුව ඒ තුන කඩන්න නැතුව අපිට රාගදේශමෝ අයින් කරන්න විදිහක් නැහැ. මෙච්චර කාලයකට ඔගොල්ලෝ පොඩි චූටි කාලේ ඉඳලා මේ වෙනකම් ඕන තරම් බණ අහලා ඇති. ඉතාමත්ම හොඳට ලස්සන ධර්මයේ කියලා දෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් සහ විද්වත් ගිහි පින්වතුන්ගෙන් ඕන තරම් බණ අහලා ඇති. ඒගොල්ලෝ හොඳට කියලා දෙනවා මේ ලෝභ දේශමෝ වුණොත් ඉවරයි කෙලිම හතර පහ ඔක්කොම ලස්සනට කියලා දෙනවා. හැබැයි කොච්චර ලස්සනට කියලා දුන්නත් කොච්චර හොඳට බණ අහගත්තත් ඔයාගේ දර ඇවිල්ලා හවව් අර පරණ දෙයම තමයි කරන්නේ. ඒකට හේතුව තමයි වාගේ සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කඩාගත්තේ නැති එක. ඒතකොට දැන් ලෝකේ හොඳ නැහැ ලෝකේ වට නැහැ ලෝකේ හිටියොත් මං ඉවරයි කියන එක ඒ පැත්තෙන් පෙන්වන්න දෙන්න ඕනේ. මේ පැත්තෙන් සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔයාගෙන් අයින් වෙලා යන්න ධර්මයක් දේශනා කරන්න වෙනවා. එහෙම ඒ ධර්මයක් අහන්න නැතුව කොච්චර මොනවා කරත් කොච්චර බණ ඇහුවත් මේ ලෝකේ හොඳ නැහැ මේ මේව කරන්න එපා අරව කරන්න එපා කවට වැඩේ හරියන්නේ නැහැ. ඒක තමයි ඔය උන ප්‍රශ්නේ. ඉතින් දැන් සාමාන්‍ය වයස 10 12 15 වගේ ඉන්න ළමෙක් මේ පාරම මේ වගේ බණක් අහලා සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කඩා ගත්තා නම් එයාගේ මුළු ජීවිත කාලෙම යාට හොඳට සතුටෙන් ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් සාමාන්‍ය ළමයි අම්මලා තාත්තලා ගොඩක් ළමයින්ව බණ අස්සවන්න ළමයි ඉතින් කියන්නේ දෙහන්නෙත් නෑ ඒක පැත්තකේ. කොහොමද ළමයාව එහෙම බණ අහන්න එහෙම ගේන්නේ නෑ. හදිසියවත් සෝවන්න උනොත් එහෙම. ඒතකොට මෑන් ගිහිල්ලා පැවිදි උනොත් එහෙම නේද? ඒක නිසා මාර භයානකයිනේ පැවිදිනේ නේ. පැවිදි උනොත් ඒ ළමයාගේ ජීවිතේ එතනින් ඉවරයි නේද? ඉතින් ඒක නිසා ඉතින් ළමෙක් එහෙම පැවිදි කරන්න මලාට අම්මලා කැමති වෙන්නේ නෑ. අම්මලා හිතන්නේ පැවිදිනේ ගන්නේ ඉවරයි. ඌ ඉවරයි කියලා. හරි? ඌ ඉවකයි ගෙදර හිටියම තමයි ඌ ඉවර වෙන්නේ. මොලේ පෑදුනා නම් ඒ මොලේ පෑදිච්ච අම්මලා නම් ළමයාව පැවිදි කරන එක තමයි හොඳම. හැබැයි පැවිදි කරනවා කියලා මේ නිකන් කොහේ හරි අල්ලලා මහාන කරන එක නෙවෙයි. ඒ ළමයාට මේක තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ මේ මෙන්න මෙහෙමයි මේ ලෝකේ කියලා එහෙම තේරවල මේ චූටි ළමෙක්ව මෙලෝ දෙයක් තේරෙන්නේ නැති ළමයක්ව ගිහිල්ලා මහාන කරන්න දෙන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. එහෙම තේරුම් ගත්තට පස්සේ මේක තේරුම් ගත්ත ළමෙක් පැවිදින එක තමයි හොඳ. මොකද එයා ඉතින් අපරාධේ තව ඉඳලා විනාශ වෙන්නේ තව ටිකක්. හරි? ඒ කාලේ එහෙම පැවිදි නුනත් ඔය විශාකාව උදාහරණ තියනවා. ඒ විශාකාව මේ හත් අවුරුද්දෙන් සෝවන් වෙච්ච කෙනෙක්. හොඳට ඉතින් පෞල් ජීවිතයක් ගත කරලා ළමයි එහෙම හදාගෙන හොඳට ඉඳලා දැන් දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා. හරි? ඉතින් එයා අපව පල්ලයට වැටෙන්නේ නැහැ. එයා එහෙම උඩට යනවා. අවදාරි දවසක හරියට පල්ලෙන් තමයි ඉවරෙන්නේ. මොකද සෝවන් වෙලා හිටිය නිසා අවදාවක්වත් මේ හතර අපායට වැටෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි ළමයින්ට උදා කරලා දෙන්න ඕනේ. හැබැයි ඒක ලේසි වැඩක් නෙවෙයි. මමත් මේ මටත් ගිහි කාලේ දැන් ළමයි 3 දෙනෙක් හිටියා. පුළුවන් තරම් උත්සාහ කරා 3 දෙනාටම කියලා දෙන්න. මං හිතන්නේ තාම තේරුම් ගත්තා කියලා. හැබැයි නමුත් මං වැඩේ අත්හැරියේ නෑ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරා. ඉතින් ඒක හේතු වාසනාක් තියෙන්න වෙනවා ඇති. නැත්තම් කොච්චර කිව්වත් ඒක තේරුම් ගන්නවා කියන එක මේ ළමයින්ගේ පැත්තෙන් ඉතින් අපිට හිතන්න අමාරුයි ටිකක්. නමුත් ඉතින්
තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ. හරි. එතකොට දැන් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැඩෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒක තියෙනවා සංයෝජන පහන සූත්‍රයේ. මේ චක්කුංකෝ භික්කවේ අනිච්චතෝ ඥානතෝ පස්සෝ සංයෝජන පහියන්ති. ඒ කියන්නේ සංයෝජන තු ටික කඩන එක තමයි කරන්න තියෙන්නේ අපිට. කාට හරි මේ ධර්මය අවබෝධ කරනවා නම් එයාගේ සංයෝජන ටික කඩලා දාන්න ඕනේ. ඒක තමයි එකම දේ. නැතුව වෙන විදිහක් නැහැ. සංයෝජන කඩන නම් චක්කුංකෝ භික්කවේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ වෙන්න ඕනේ. ඇහැ ඇහැ කියන එක අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා දැනගෙන දකින්න ඕනේ. දැනගෙන දකින්න ඕනේ. ඒක තමයි ඇහැ විතර නෙමෙයි. ඇහැ කන නාසය දිව ශරීරය මන ඔක්කොම සහ ඇහෙන් තනියෙන් ඇහෙන් විතරක් මේ වැඩේ කරන්නේ. ඇහෙන් දකින්න ඕනේ. චක්කුංකෝ භික්කවේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ වෙන්න ඕනේ. රූපේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ වෙන්න ඕනේ. චක්කු විඤ්ඤාණං අනිච්චතෝ ඥානතෝ පස්සතෝ වෙන්න ඕනේ. චක්කු සංපස්සං අනිච්චතෝ ඥානතෝ පස්සතෝ වෙන්න ඕනේ. චක්කු සංපස්සයෙන් උපදින සැප විඳීම අනිච්චතෝ ඥානතෝ පස්සතෝ, දුක් විඳීම අනිච්චතෝ ඥානතෝ පස්සතෝ, නොදුක් නොසුව විඳීම අනිච්චතෝ ඥානතෝ පස්සතෝ, ඔක්කොම ටික අනිච්චතෝ ඥානතෝ පස්සතෝ වුණාම තමයි සංයෝජන කැඩිලා යන්නේ. හරි. සංයෝජන බිඳෙනවා කියන්නේ එතකොට. එතකොට අපිට ඉතින් ඔහොම එකක් නැහැනේ. අපිට ඉතින් මේ රූප බලන්න අවශ්‍යයි. හරි. එතකොට කැමති ඕනේ නැතුව බෑ. ඒ විදිහ තමයි අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මෝලත් එක දැනට අපේ තියෙන්නේ ඔන්න ඔහොම එකක්. දැන් ඔහොම එකක් තියෙනවා කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ඉවරයි කියන එක තමයි. හරි. දැන් ඕක සම්පූර්ණ අනිත් පැත්ත ඇරලා අනේ මට නම් ඕනේ නැහැ රූප බලන්න. එන්නේ එහෙම කියන තැනට ඔයාව මාරු වෙන්න ඕනේ. රහත් වුණාම එහෙමයි. හරි. රහතන් වහන්සේ කෙනෙකු නම් රූප බලන්න ඕන කමක් නැහැ. හැබැයි උනාට පේනවා රූප පෙවුනට ඉතින් අයිති ප්‍රශ්නෙකුත් නැහැ. හරි. ඒ සම්පූර්ණ අනිත් පැත්තට නෝ අවශ්‍යයි කැමති ඕනේ නැතුව බෑ කියන ඒවා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අර අනිත් පැත්තේ ඉන්නේ ලෝකෙ පැත්තේ ඉන්නේ. හරි. කෙලිම හතර පහ අඩියට යන්න තමයි බලන් ඉන්නේ. හරි. එතකොට මේක අනිත් පැත්ත හරවන්න තමයි මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. මේ ඕනේ නැතුව බෑ කියන මට්ටමවත් අඩුම ගානේ තමන්ගෙන් අයින් වෙලා යන්න ඕනේ. එතකොට තමයි ඉතින් අර අවශ්‍යයි සාමාන්‍ය ඉදීමෙන් යනේනට රූපයක් බලනවා එහෙම කියලා එහෙම පොඩි පොඩි මේකක් තියාගත්තර කමක් නැහැ. අර අනිවාර්යෙන් බලන්න ඕනේ. ඕනේ නැතුව බෑ අනම්මන. එහෙම අදහසනම් සම්පූර්ණයෙන්ම ඔලුවෙන් අයින් වෙලා තියෙන්න ඕනේ. මොකද මේවා හොඳ ඒවා නෙවෙයි. මේ බල්ල හැම පාරම මම පල්ලෙහාටයි දාන්නේ. ඒක දන්නේ නැති නිසා තමයි ඔය දඟල ඕපන්න පස්සේ පැනන පන්න බල බල යන්නේ. හරි. එතකොට අර මේ ලෝකෙට තියෙන දැඩි කැමැත්ත ආසාව අයින් වෙලා යන්නේ අර වැරදි දැක්ම අයින් වුණාට පස්සේ. ඒ කියන්නේ දැනට තියෙන මිත්‍යා දෘෂ්ටි එහෙම නැත්නම් වැරදි දැක්ම මේ ලෝකෙ හොඳයි වටිනවා සාරයි නියමයි මරු කියලා හිතන් ඉන්න අදහස අයින් වෙලා මේකනම් කොහෙත්ම ගන්න දෙයක් නෙමෙයි. මොනවා කරත් මං ඉවරයි, රූප බැලුවත් ඉවරයි, සද්ද ඇහුවත් ඉවරයි, මොනවා කරත් මං ඉවරයි කියලා ඒක අනිත් පැත්තට හිතෙන්න ගත්තාම තමයි මේ මිත්‍යා දෘෂ්ටිය අයින් වෙලා සම්මා දෘෂ්ටි දෙන්නේ. ඒ කියන්නේ සම්මා දෘෂ්ටි කියන්නේ මේ ලෝකෙන් ඊටාම ඉක්මනින් අයින් වෙන්න ඕනේ කියන දැක්ම. අන්න එහෙම දැක්මකට මාරු වෙන්න ඕනේ. ඒ දැක්මන මේ ප්‍රශ්නකුත් අහලා තිබ්බා මේ ගැන. එහෙම දැක්මට මාරු වෙන්න උනාට පස්සේ තමයි මෙතෙක් කල් එයා දැඩි ආසාවෙන් කැමැත්තෙන් ලෝකෙ පස්සේ හඹාගෙන ගිය වැඩපිළිවෙල මේ ඇහෙන් රූප පස්සේ යන එක, කනෙන් සද්ද පස්සේ යන එක නවත්තන්නේ. නවත්තන්නේ කියන්නේ සම්පූර්ණ නවත්තනව නෙමෙයි. අර ඕන් නැති විදියට අනවශ්‍ය විදියට ඕව පස්සේ වන්නපු එක තමයි මුලින්ම නවතින්නේ. ඊට පස්සේ ඉතුරු ටිකත් නවතී. හරි. එතකොට තමයි දස අකුසලෙම සිද්ධ වෙන එක නවතින්න පටන් ගන්න. ඉතින් දස අකුසලෙම සිද්ධ කරන්නේ නැති කියන තත්ත්වයට එන්නේ රහතන් වහන්සේ බවට පත් වුණාම තමයි. එතකන් ඉතින් දස අකුසලේ අඩු වැඩි වශයෙන් ඕන කෙනෙක්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා මේ ආරේෂ්ඨංග මාර්ගයේ විස්තර කරද්දී මාර්ග තුනක් ගැන කියලා තියෙනවා. එකක් තමයි මිච්ඡා අටමග. ඒ මිච්ඡා අටමගේ තමයි සියලු ලෝක සියලු සත්වෝම ඉන්නේ. ලෝභයෙන් දේශයෙන් මොහෙන් හිතන කියන කරන හැම වෙලාවෙම ඉන්නේ මිච්ඡා අටමගේ. ඒතර මේ මිච්ඡා අටමගේ ඉන්න අය කෙලින්ම වැරදි දෘෂ්ටියෙන් කෙලින්ම හතර පහ අඩියට තමයි යන්නේ. එතකොට අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් වැඩ කරන හැම වෙලාවෙම ඉන්නේ හරි අටමගේ. මම ඒක හරි අටමග කියලා දැම්මේ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා මුගන්වලා තියෙනවා හරි දැක්ම. මොකද කියන්නේ හරි දැක්ම තව එකක් කියනනේ නිවැරදි දැකීම නේ. ඈ නිවැරදි දැකීම එහෙම උගන්වලා තියෙනවනේ. එන්නේ උගන්වලා තියෙන මෙන්න මේක දෙවෙනි එක. හරි. අර ලෝකෙන් අයින් වෙන එක අපිට උගන්වලා නැහැ. හරි. ලෝකෙන් අයින් වෙ උගන්වන්නේ ලෝකෙන් අයින් වෙන විදියක් තියෙනවා කියලා දැනගෙන ඉන්න බෑ ඔක්කොම ඉස්සෙල්ලා. හරි. ඒක නිසා එහෙම එකක් ගැන කතා වුණේම නැහැ. මේ දැන් තමයි මේ මෑත කාලේ තමයි. දැන් මගේ ජීවිත කාලේ ආරම්භ බැලුවා මේ මෑත අවුරුදු 10ක්
එතරම් 10ක් 12ක් මේ පැත්තේ තමයි මේ ලෝකෙන් අයින් වෙන එකක් ගැන කතා කරන්නේ. එතකන් කවුරුවක්වත් ලෝකෙන් අයින් වෙන බණක් කිව්වේ නැහැ. හරි අපේ අම්මලාට එහෙම එම් බණක් අහන්න හම්බුනේ නැහැ. හරි. එතකොට මේ ඊට කලින් ඉතින් හැමෝම මේ ලෝකෙ හොඳින් ඉන්න ක්‍රම තමයි හෙව්වේ හැමෝම පිං කරගෙන දාන කරගෙන මාත් එහෙම තමයි හිටියේ. එතකොට මේ ඒක ඒක නිවැරදි මාර්ගයක් හරි මගක්. හැබැයි ඒකෙන් කෙලින්ම හතර පහට යන්නේ නැහැ. ඒක හොඳයි. ඒක දිව්‍ය ලෝක පැත්තට තමයි තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඉතින් ඒක කරලා ඒක කරා කියලා ඔය ඉඳලා හිටලා අදිසි දවසක් දෙකක් මේ හරියට මග මේ හරි එකේ හිටියා කියලා එලිම දිවි ලෝකේ යන්නේ නැහැ. මොකද පැය 24ෙම දැන් මුළු ජීවිත පුරාම ඉන්නේ වැරදි එකේ. මුළු ජීවිතේ පුරාම ඉන්නේ ලෝභ දේශ මොහොවේකේ. හරි. ඉතින් දැන් මට කැමති අරමුණක් දැන් අද සාකච්ඡා විදියක වෙන්න නම් සම්පූර්ණ ජීවිත කාලෙම ලෝභ දේශ මොහොවේකේ ඉන්න හැටි ඒක හොඳට විස්තර කරනවා. මම එතකොට ඒකින් දා ඒක කියන්නම්. හරි කියන්නේ අර හොඳ වැඩක් කරන වෙලාව. අලෝභයෙන් අදේශයෙන් අමම වැඩ කරනවා. දැන් අපි මේ ඔක්කොම පැත්තක තියලා මේ ඉන්න හැමෝම මේකට එන්න ඕනේ. ලෝකෙන් අයින් වෙන මගට එන්න ඕනේ. දැන් ඇත්තටම මෙහෙම ලෝකෙන් අයින් වෙන මගට ආවනම් තමයි මේ සාකච්ඡාවෙන් සාර්ථක ඵල නෙලාගත්ත වෙන්නේ. නැත්නම් ඉති වැඩක් නැහැ. වෙන බණක් වගේම තමයි සාදු කියලා ගෙදර ගියා. ආයි වර හතර පහ ඇදී තමයි වැඩේ තියෙන්නේ. මේ ඉන්න හැමෝම මේ ඉන්න හැමෝම මේ තුන්වෙනි එකට එන්නම ඕනේ. කැමති වුණත් අකමැති වුණත් වෙන චොයිස් එකක් ඇත්තෙත් නැහැ. ඒ ඕගලන්ට ඒකට එන්නේ නැතුව නෑ පොඩ්ඩක් ෂේප් වෙලා ඉන්නවා කියලා එහෙම එකක් නෑ. අනිවාර්යෙන් මේ තුන්වෙනි එකට එන්නම ඕනේ. ඕනේ ඒකට එන්නම ඕනේ ඉතින්. ඒකට නාවොත් විනාසයිම තමයි. හරි. වෙන මොනවා කරත් හරියන්නේ නැහැ ඒකට එන්න. හැබැයි ඒකට ආවට පස්සේ තමයි අර අර සංයෝජන තුන කඩලා යන්නේ. එතකොට වාගේ ආයි කවදාවත් හතර පහ ගත වෙන්නේ නැහැ. එතෙන්ට ඇවිල්ලා ඉවරලා ඕන නටා ගත්තට අපිට කමක් නෑ. හැබැයි තීතෙන්ට ආපු කෙනා වැඩි නටුන් නටන්න යන්නේ. නෑ නැටුම් වල ආදීනව දැන දැකලයි එතෙන්ට එන්නේ. හරි. එතෙන්ට එන්න උත්සාහ කරන එක හැමෝම කරන්න ඕනේ. ඉතින් මේ කලින් වෙච්ච වැරදි සමා මේ වැරදි වලට සමාව අරගෙන වන්දි කියලා නිදහස් වීමේ ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා සාමාන්‍ය ඵල සූත්‍රේ. ඒකට අපි කරන් තියෙන අපෙන් වෙච්ච සියලුම ලෝභයෙන් දේශයෙන් මොහොවෙච්ච සියලු දේවල් වැරදි හැටියට දකින්න පුරුදු වෙන්න ඕනේ. එවැනි වැරදි නැවත නොකරන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. වෙච්ච වැරදි වලට වන්දි ගෙවන්න තමන් යම්කිසි කුසල පුණ්‍ය ශක්තියක් හදාගෙන පින්කමක් කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරලා හෝ වෙනත් දුගී මගේ යාචකාදීන්ට උදව් උපකාර කරලා හෝ දැන් මේ වගේ අවස්ථාවක දානමාන ආදී දීලා හෝ බණ භාවනා කරලා හෝ මෛත්‍රී වඩලා හෝ මොන හෝ කුසල ශක්තියක් උපදවාගෙන ඒ කුසල ශක්තිය අර කට්ටියට අපෙන් අවේද අසාධාරණ වෙච්ච අයට අනුමෝදන් කරනවා. ඕගොල්ලෝ මෙච්චර කල් දැනන් හිටියේ අපිට උදව් කරපු අයට පින් දෙන්න, අපේ ඥාතින්ට පින් දෙන්න විතරයි නෑ. ඥාතින්ට උදව් කරපු අයට විතරක් නෙමෙයි, අපි වැරදි කරපු මිනිස්සුන්ටත්, අපිින්ද විනාශ වෙච්ච, අපිින්ද කරදරයට විපතටපත් වෙච්ච අයටත් අපි පින් දෙන්න ඕනේ. එහෙම ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඉතින් ඒක කරලා පුළුවන් තරම් ඒ කර්ම වලට ප්‍රතිකර්ම කරගන්න. කර්ම කරා හොඳ නැති ඒවා, හොඳ නැති විනාශ වෙන කර්ම කරා දැන් ඒකට හරියන්න ප්‍රතිකර්ම කරනවා. හැබැයි ප්‍රතිකර්මේ හොඳ එකක්. ප්‍රතිකර්ම විනාශ වෙන එකක් නෙමෙයි. කර්මය හොඳ නැහැ. කරගත්ත කර්ම හොඳ නැහැ. දැන් ප්‍රතිකර්ම කරනවා. ප්‍රතිකර්ම හොඳයි. ඕන වෙලාවක කරතැයි. නිකන් නැගිට ගමන් කරතැයි. හිතෙන් කරන්න පුළුවන්. හරි? හිතෙන් කරන්න තියෙන්නේ. ඉතින් තව එකක් කියලා දුන්න සංසප්පණීය පරියාය කියලා ක්‍රමවේදයක්. ඒකෙත් තියෙන්නේ කර්ම. කර්මයක් සිද්ධ වෙන ක්‍රමවේදය බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. දැන් මේ කර්ම વિશે කියන එක අචින්තේයි එකක්. ඒ කියන්නේ අපිට මේක හිතලා බේරගන්න පුළුවන් එක නෙමෙයි. බුදුහාමුදුරන්ගේ විශේෂයක්. දැන් බුදුහාමුදුරුවෝ ඒක දැනගෙන මේ සියල්ල කර්මයෙන් වෙනවා කියලා කියන්නෙත් නෑ. සියල්ල කර්මයෙන් වෙනවා. අපිට වෙනස් කරන්න පුළුවන් අපේ කර්මය. ඒක නිසා වෙනස් කරන්න පුළුවන් නිසා සියල්ල කර්මයෙන් වෙනවා කියලා අපි ගන්නෙ නෑ. හැබැයි කර්මයේ සම්බන්ධයක් ඔය හැම එකටමත් කොයින් කොයින් හරි ගෑවිලා තියෙනවා. හරි. එතකොට ඒ කර්මයේ සොකීයයි, කර්මදායදායි, කර්ම යෝනි, කම්මවන්තු කියන ඒ ක්‍රමය අනුගමනය කරලා අපිට පුළුවන්කම තියෙනවා මේ අපෙන් වෙච්ච වැරදි, ඒ කියන්නේ අපිට මතුවට අපෙන් වැරද්දක් නොවෙන්න කටයුතු කරන්න. ඒ කරන්න තියෙන මෙච්චරයි. දැන් අපිට මොන හරි අකටයුත්තක්, අසාධාරණයක්, කරදරයක්, හිරියක් වෙන හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේක සිද්ධ වෙන්නේ මං කරපු, මමත් මේ වගේ එකක් කරලා තියෙනවා, ඒක නිසායි මට මෙහෙම සිද්ධ වෙන්නේ, ඒක මගේ වැරද්දක්. දැන් පව් වැඩේ, ඉතින් මං වැරද්ද නිසා මට දැන් මේ අසාධාරණය කරලා අර මිනිස්සයා අර අසාධාරණය කරන කෙනා ලොකු පාපයක් කරගන්නවා පව්. එයා දන්නේ නැහැ නේ මං කරපු එකකින්ද මේක වෙනවා කියලා එයා ගැන අනුකම්පාවක් හදාගෙන දැන් මොන අකටුත්තක්, මොන හිරියරයක්, මොන කරදරයක් වුණා, බෝම්බයක් දැම්මද, ඉස්රායිල් බෝම්බ දාන්න උඩින් ඇවිල්ලා ඒ බෝම්බ දැම්මද, ඉතින් කර්මය තමයි. හරි. කරන් දෙයක් නැහැ ඉතින්. හරි. ඒ කර්ම විපාක තමයි ඔය ගෙවන්නේ. හරි. ඒගොල්ලෝ අනිත් පැත්තට දාපුවා, දැන් මේගොල්ලෝ මේ පැත්තට දානවා, කොහොම හරි ඉතින් කර්මය ගෙවන්න වෙනවා. හරි. එතකොට අපිට ඒක එහෙම හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කර්ම විපාකය. ඒක ඉතින්
මොනවා කරන්නද ඉතින් හොඳ කෙලිම උඩින් පොඩි පොඩි බෝම්බයක් කරලා පොඩි පාකට්ටම් වෙලා මැරෙන්න කියලා කර්මය කරලා තිබ්බනම් ඉතින් ඒකට මෝණ දෙන්න වෙනවා. ඉතින් ඒක ඉඳලා ඉතින් ආයි ආයි නම් එවැනි කර්ම කරන්න හොඳ නැහැ කියලා එහෙම තීරණයක් ගන්නවා මැරෙන්න. අර බෝම්බි දාපු එකට වෛර කරලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙම වෛර කරොත් ඉතින් ආයි තව පාරක් තව ඉස්සරහට අරන් යනවා. වෛරෙන් වෛරේ නොසන්සිදේ. කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ. ඒක නිසා හැමතිස්සෙම මෛත්‍රිය පතුරවලා තමයි බේරෙන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට කර්මානුරූපව හිතලා අර මොනම ආකාරයකින්වත් ලෝකයේත් එක්ක මම කේන්තියක් හදාගන්නේ නැහැ, තරහක් හදාගන්නේ නැහැ, වෛරයක් හදාගන්නේ නැහැ. අවෛරී වෙනවා. එතකොට මේ අහං අවේරෝ හෝමි කියලා අපි කර්මස්ථාන කරනකොටත් කියනවා මම වෛර නැත්තේක් වෙම්වා. මම වෛර නැත්තේක් කියන මගෙන් මං කාටවත් වෛර කරන්නේ වෙන අය මට වෛර කරනවා ඉතින් මට කරන් දෙයක් නැහැ. ඒකට හරි ඒක එයාගේ වැඩක් නේ. හැබැයි මම නම් කාටවත් වෛර කරන්නේ නැහැ කියන තැනට ඕගොල්ලෝ මාරු වෙන්න ඕනේ. මේ වෛර නැති කරගන්නේ මේ සංසප්පණීය පරාය පරියාය සූත්‍රයේ දීන දේශනාව අනුව කල්පනා කරලා. ඒ කියන්නේ විදර්ශනාවක් කරලා තමයි වෛරේ සංසිඳුවා ගන්න. මේ ඉන්න කාටවත් මෙතන ඉන්න හැමෝටම මේ ලෝකේ කිසිම කෙනෙක්ට වෛරයක් තියෙන්න විදිහක් නැහැ. තියෙනවනම් කෙලිම හතර පායට යන්න ටිකට් එක අරගෙනයි තියෙන්නේ ඈ. දැම්ම මේ වෛරය කියන්නේ ටිකට් එක අපායට යන. ඒක අතේ තියන් තමයි ඔය ඉන්නේ. ඔය ටිකට් එක අයින් කරන්න ඕන නම් ඒ වෛර සියලු දෙනාටම ඒ වෛර සිද්ධ වුණේ මේක මගේ වැරද්දෙන් මමයි මුලින් වැරද්ද කරේ මං කරපු එකටයි මට මේ විපාකේ ආවේ. අර මිනිස්සයා පව් ඒ මිනිහා විපාක දෙන්න මට විපාක දීලා එයා ලොකු පාපයක් එයා කරගත්තා. එයාට යහපතක් වෙන්න කියලා කල්පනා කරලා මං නිසා වැරද්දක් කරාම මේ මං නිසා මේ වැරද්දක් මං නිසා එයාට වැරද්දක් වුණා කියන එක හිතුවාම එයා ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ. වෛරයක් නෙමෙයි, තරහක් නෙමෙයි, ක්‍රෝධයක් නෙමෙයි, අනුකම්පාවක් ඇති වෙන්නේ. ඒ අනුකම්පාවෙන් එයාට මෙත් වඩලා එයාට යහපතක් වෙන්න කියලා හිතලා ඒ විදිහට කරන එක තමයි මේක කරන්න ඕනේ. අනුකම්පාවෙන්, කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕනේ. දැන් අපි අද දවසේ බොහොම වැදගත් දවසක්. අපි අර ධර්මයේ අවබෝධ කරගන්න අවශ්‍ය වෙන කාරණා ගොඩක් තියෙනවා. ඒතර අවධානය අනිවාර්යයෙන්ම තබාගෙන සිටීම හරි වැදගත්. අදිසේවත් මේ සෙලුලර් ෆෝන් එකකින් හරි මේ අවධානය කැඩුනොත් ඒ වෙලාව වෙන්න පුළුවන් අරයට ධර්මයේ අවබෝධ කරගන්න තිබ්බ අවස්ථාව තමයි ඔය නැති කරා වෙන්නේ. ඒතර තව කෙනෙක්ට ධර්ම අවබෝධ කරන්න තියෙන අවස්ථාව නැති කරොත් මට ධර්ම අවබෝධ කරන්න තියෙන අවස්ථාවක් නැති වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ වැඩ කරන්න එපා. තියෙන ෆෝන් ඔක්කොම ඕෆ් කරගන්න, එහෙම නැත්නම් සයිලන්ස් කරලා තියන්න. ඊට පස්සේ අපි කතා කරා විඥාන මායාව ගැන. අපි හැමෝම මේ ඉන්න සියලු දෙනාම ලෝකේ ඉන්න මොම කෙනෙක්ම විඥාන මායාවට අහු වෙලායි තින්නේ. අපි කවදාවත් මේ ලෝකෙන් දකින්නේ ඒ ලෝකේ තියෙන එකක් නෙමෙයි, මම තමයි මට කැමති එක ලෝකෙන් බලා ගන්න. අර පොඩි එකනට චොක්ලට් එකක් දීලා රවට්ටලා මට ඕන එක කියා ගන්නවා වගේ මං කැමති මට මොකද්ද මට ලෝකෙන් බලා ගන්න ඕනේ ඒක තමයි මම බලන්නේ. එහෙම නැතුව ලෝකේ තියෙන එකක් බලනවා නෙමෙයි. එතකොට දැනටමත් අපිට මේ ලෝකේ ගොඩවල් තුනක් තියෙනවා. මේ ගොඩවල් තුනක් හැදිලා තියෙනවා. මේ ඒ ගොඩවල් තුන තමයි කැමැති ගොඩ, අකමැති ගොඩ සහ කැමැතිත් නැති අකමැතිත් කියන ගොඩ. මෙහෙම ගොඩවල් තුනක් හැදෙන්න හේතුවම අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම හේතුව වෙලා තියෙන්නෙම මම විඥානයට අහුවෙච්ච නිසාමයි. නැත්තම් ලෝකේ ඔහොම ඒව නැහැ. හොඳ ඒවත් නැහැ, නරක ඒවත් නැහැ, හොඳත් නැහැ. එහෙම ඒව જાතිය, එහෙම කියලා જાතියක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ලෝකේ තියෙනවා ඒව, මේ ඔක්කොම තියෙනවා. තිබ්බට ඇති හොඳ ඒව කියලා જાතියක් ලෝකේ නැහැ, නරක ඒව කියලා જાතියකුත් නැහැ, හොඳත් නැහැ, නරක එහෙම ඒව නැහැ. හරි. හරි. ඒතකොට ලෝකේ තියෙන එක තියෙනවා. නමුත් හොඳ නරක, හොඳත් නැහැ, නරකත් නැහැ, ඒව ඉතින් මගේ හිතේ හදාගන්න එකක්. මමයි හදාගන්නේ. හරි. මම එහෙම හදාගෙන බලලා මම අමාරුවේ වැටෙන එකයි සිද්ධ වෙන්නේ. ඒක තේරුම් ගත්තොත් අන්න ලෝකයේ මෙහෙම ගොඩවල් තුනක් නැහැ, මමයි මේක හදාගෙන තින්නේ, මේක මගේ ප්‍රශ්නයක්, ලෝකේ ප්‍රශ්නයක් නෙමේ බව තේරුම් ගත්තොත් අන්න විඥාන මායාව තේරුම් ගත්තා වෙනවා. විඥාන මායට අහු වෙන හැම වෙලෙම ඔයා සැප විඳිනවා, දුක් විඳිනවා, නොදුක්නසු විඳිනවා. ඒ විඳින හැම වෙලාවම හතර පායට යන ලෝභ දේශ මොහ අකුසල් මුල්මයි හදන්නේ. එතකොට මේ ලෝකේ විඥාන මායට අහු වෙච්ච හැමෝම වදකයට අහු වුණා වගේ. ඒක බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒතර අපි මේ ලෝකේ හැමතිස්සෙම හදලා ගන්නේ. ඇහැ හදනවා රාගෙන්, ඇහැ හදනවා ද්වේෂයෙන්, ඇහැ හදනවා මෝහයෙන්. ඒතර මේ හදලා අරන් ලෝකේ ඇසුරු කරනවා. එතකොට ඒක සයිදුරන් වෙනවා, චක්කු චක්කායතන වෙනවා,
ruh megane kana kana kame megane ayatnya yang baru sota sota kian sota ayatnya yang baru beno itu api itu tini dengan indriya ini ayatnya tini mau kata ayatnya tini itu api hadalam tamai balane raga desi mohin tamai siulu beda rahatan manusia ini unada ada tamai raga beda desi beda moh beda ini tuh ya itu ada hadan nih itu itu tini hein tamai balane dengan api balane tini hein ini hamat desi mau hadagat teh Eva kemana pih? Hei, itu rakni mei rupa thah deh, no rupa itu yang oleh li padu itu, no rupol mau pasnya agne rupa hari main sekali, padu oleh li rupa itu, no dia mang, ek diha balla matone khada agan, no matra ragavin nonna, ek amar raga vidhi itu rupa akhati itu mama khada agan, mama balla tuh mama ragavin, desa vin nonna, desa akhati ini dia mama khada lah tuh balan, no tu rupa raga akadne, rupa desa gudne, rupa mohe gud, no raga desa mukian rupol itu ini wani bi, magai hita itu le mama khada lah ganne. Eva, hari itu kota, ekatamai rupa ayatan agar ganu akyani, me vidhiya itu, mage eh hadala ganit, paticca samupanno, rupa hadala ganit, paticca samupanno, ekanisa, ema paticca samupanno hadala gatte, hacking, paticca samupanno hadala gatte rupa balana kota api kino, loka samudaya agar gatte kyan, apel loka ya, api samudaya karan tiin, itin samudaya agar gatte oneka, niruddha karanda. Pulua, samudaya kerja itu orangnya kan nirudha kerana pulua. Annye dani mematenin orangnya. Samudaya kerja na krama wedhe, paticca samuppada niyama dharma hadiyeta. Pada ekolhaking budhu hamdru kela dilai tiin. Meka thariyeta, apiyara sekolah di kene katte samikarana wage. Deng samara monad agi bisnis niye mete kasamikarana tiin. Paitha graspa mete tau samikarana tiin. Ne, monhari tau Faraday niye mete monhari idya wage kene katte dhanne hadi. Kena agi niyolte kega samikarana tiin. Jadi budhuham itu orang yang sempurna mulu dharma itu mereka mereka sami kerana itu ini parit sampada sami kerana itu mereka matamai wohne kita dana itu ini parit sampada sami kerana dana kiani dharma dana gatto me budhun dekka niwan dekka hari hari cerai kerana itu hari jadi parit sampada itu kocir amaruna kocir bagot kocir terin nek wot harian nek ani wahre mereka terung gandam Oh ni, itu monhari mereka getol ten tino, pasen tino, ahan, pasen sih, akari kawannya ahan deh. Koming hari mereka terungkan nol. Jadi mereka terungkan nol kian ni, mereka pada ya tulis tino, mereka terungkan hadir nol ni mih. Api itu mereka ke mereka weda sidda benny, minne mereka kramehita iki mereka terungkan dah iyo. Jadi yang hadom, mereka itu nanti bawa hadir ni. Hari jam mama raging sangkar ekkeru, tapi muka kari rupiah balle bela mang, ekat asa bela hidiot. Itu orang mang hari asa aweng, ekar jana katakan orang, ekar katetu tu kerana orang, ekar niemai maru, moga niwagi rupiah nama kau jawa dekalan, niemai kau kani maru, ekar kaya kiki hitan orang, itu orang mang raging, tamai sangkar, raging sangkar, jokum raga, bila raga pasal raga, bila raga dah, la raga bau terpatah, metane, raga bau yang hadir ni loba khusyala, mule, itu orang karma shaktiya kadeno, loba sahagata karma shaktiya, ini mah hadirno, ini sih mang evil aweh te. Raga vela inno, raga vechcha ke nikhati itu mangi vela inno, meka karuna vela, hari? Itu kota evidya itu minme paticca samuppanno thay me weda pilol siddha venne kiyene ka teru, terila tienno, hari? Itu kota paticca samuppanno me venne weda pilol nawattanu pulwa, me dang paticca samuppanno yana hema wedi vili pil, hema ekema awasanu pati pati jarah marna, jarah udah pati la, marane udah pati la, binasela yana ek, hari? Jarah udah marah, hebei Paticca samuppanna me weda piliwelin ayin unoth man eka nokara hitiyoth ajara amara paticca samuppada widiyata giyoth jara mara hari ehema nathu unoth ajara amara ethura ajara amara nivansuwa hamba wenawa ajara amara tanata patthenna avidyawa nirodha wennama on avidyawa niruddha unahama sankara nirodhay okkoma niruddha 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 vela ajara amara wenawa hari ethi eka thamai paticca samuppada sakave hari etana eta prashneth ahala thibba Etanetta katawa pasnya tiba, mereka mami mereka kope kila gatte mereka udaharnya kitera ya, matra dia mereka kope tiino dan nanti kini pasnya ni mami terung kala diila tiennye, mereka udaharnya, mereka loke api loke katetu tu kerana hati penan na gatte udaharnya kitera ya, hari mereka vidhir tamai, mereka kope ker kope ta mereka api kerana dia tamai silumur rupol takara, dan duri angge dia takara tek, dan duri angge dia Dah kahama duri yang orang tak kemati, kena duri yang kedua upadawa ganu, honda ekap pidiye. Hari, make opet teh betamai. Dah make opet, saman ni posilin kope. Hebat, make opet mata denne ratrang ekene. Ekene mata hodak watin ekene, ratrang watin ekene mata denno kope. Hari,
එතකොට දැන් මේ කෝපෙත් මට රත්තරන්. හරි? කෝපෙ රත්තරන් වෙන්නේ ඇත්තටම කෝපෙ රත්තරන් වෙච්ච හින්දා කෝපෙ පෝසිලේ. හැබැයි දුන්නේ රත්තරන් එක්කෙනෙක්නේ. ඒක නිසා දැන් මට කෝපෙ රත්තරන් වෙලයි තියේ. හරි? සාමාන්‍යයෙන් එහෙම තමයි. හරි? ඕන එක කෝපෙ විතර නෙමෙයි. ඕන එක ලේන්සුවක් දුන්නොත් ලේන්සුවත් රත්තරන් වෙනවා. හරි? ඕන එක. ඕන දෙන එක රත්තරන් වෙනවා රත්තරන් එක්කෙනෙක් දුන්නොත්. හරි? තේරෙනවද මං කියන එක නේ? එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒ රාග පැත්තට හදන්නේ එහෙමයි. ඒ වගේම ද්වේෂ පැත්තට හදනවා. හරි දැන් මට තරහයක් කෙනෙක් අම්මුණොත් මට වැඩන ගහන පොලේ කෝපය එනවා. මට ඕනේ නැත්. ඔක කෝපපත් එපා කියලා ගහලා දානවා පොලේ කෝපේ. හරි? ඒ කියන්නේ තරහයක් කෙනෙක් දුන්නාම එහෙමයි. මේ අනිත් පැත්තේ කෙනෙක් දුන්නාම කෝපෙත් ඕනේ නැහැ. කෝපේ රත්තරන්නේ මොන වුණත් ගහන පොලේ. එතකොට. හරි තේරෙනවද? ඒ කියන්නේ එතකොට මං කෝපේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. හරි? මං හදලා ගන්න කෝපේ තමයි මට ඕනේ නැත්තේ. හරි? කෝපේ සාමාන්‍ය කෝපේ වතුර බොන්න ගන්න පුළුවන් අපරාධයදී. ඒ වුණාට ඒවා මතක් වෙන්නේ නැහැ ඒ වෙලාවට කේන්දියාම. ඒ කියන්නේ තරහට කෝපෙත් එපා. හරි? එහෙම වෙනවනේ. ඒ වෙන්නේ කොහමද? මේ ඔක්කොම කෝප හදලා ගත්තේ ඒවා තියෙන. හදලා ගත්ත ක්‍රමවේදයට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. දැන් පටිච්ච සම උප්පාදය. පටිච්ච සමුප්පාදය කියන වචනේ කඩලා ගත්තාම පටිච්ච සම උප්පාද. ඒ කියන්නේ පටිච්ච කියන්නේ අසුරු කරන විදිය. අසුරු කරන විදියට සමානව උපද්දවා ගන්නවා. අපි මුළු ලෝකෙම මේවයි. දැන් මේ කෝපේ බැලුවොත් මම මේ රෝපෙන් ආසනම් කැමති නම් කෝපේ දුන්න කෙනාටත් මං ආසයි නම් කැමති නම් අන්න මං පටිච්ච සමුප්පන්නව උපදෝගත කෝපයක් තමයි තියෙන්නේ. අර එතකොට මේ එහෙම නැත්තම් මට ඔක අනිප්පත්ත කරලා දැන් මේක මං මේක දහම අහලා තේරුම් අරගෙන මම මේක නිරුද්ධ කරොත් මේ පටිච්ච සම්පෝල උපෝදාගත්ත රත්තරන් කෝපේ මට නිරුද්ධ කරන්න පුළුවන්. හැබැයි නිරුද්ධ කරොත් මේ කෝපේ එහෙමම තියෙනවා. හැබැයි දැන් රත්තරන් කෝපේ කියන එක ඒක නෑ දැන්. ඒක නෑ ඒක නිරුද්ධයි. හැබැයි කෝපේ තියෙනවා. නිරුද්ධ කියලා කෝපේ නැතුව යන්නේ නෑ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ කියලා දෙන විදිහට අපි මේක තේරුම් ගත්තාම ලෝකය අපේ මේ මුළු ලෝකෙම අපිට නිරුද්ධ කරන්න පුළුවන්. මේ බිල්ඩින් එකත් නිරුද්ධ කර දැහැකි, ඔරලොසු නිරුද්ධ කර දැහැකි, මේ බුදුරජාණන් වහන්සේ මේ පිළිමේ ඕන එකක් නිරුද්ධ කරන්න පුළුවන්. දැන් අපි ඒවා උදා කරගෙනයි ඉන්නේ. ඒ කියන්නේ හදලා අරන් ඉන්නේ. ඉතින් Tamanට කැමති විදිහට මේ ඉන්න ඔක්කොම එක එක විදිහට හදලා අරන් ඇති. හරි? දැන් මේ ලයිට් තියෙනවා, පොඩපත් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම උදා කරන් තියෙන්නේ. හරි? ඉතින් හොඳට එළිය නම් හොඳට නියම ලයිට් එක කියලා උදා කරන්. හැබැයි එළියත් නැහැ. සමහර තැන් වල පිච්චිලා ලයිට් එළියත් අඩුයි. අපෝ ඒක හරි නෑ කියලා එහෙම කරගෙන ඇති. හරි? සමහර ඒවා එහෙම කරගෙන ඇති. සමහර ඒවා හොඳට, සමහර ඒවා නරකට. අන්න එහෙම උදා කරගන්න ඒවා නිරුද්ධ කරන්න පුළුවන් කියන එක තමයි පෙන්නන්නේ. ඉතින් ඒක නිසා තමයි අර ඇත කියලා හරි නැත කියලා හරි ගන්න එපා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ඇත කියලා ගන්නත් එපා, නැත කියලා ගන්නත් එපා. ඇයි දැන් ඇත කියලා ගන්න එපා කියන්නේ? ඇත කියලා ගන්න එපා කියන්නේ මොකද හේතුව? දැන් ඔන්න මම රත්තරන් කෝපයක් හදලා ගත්තා. මට කෝපයක් හම්බුණා, රත්තරන් එක්කෙනෙක් දුන්නේ. දැන් රත්තරන් කෝපයක් තියෙනවා දැන් මගේ ළඟ. හරි? හැබැයි දැන් මම රත්තරන් කෝපය ඇත කියලා ගත්තොත් එහෙනම් කවදාවත් ඒක නැති කරන්න ක්‍රමයක් තියෙන එකක් නෑ. කොහොම නැති කරන්නේ? හැබැයි ඒ රත්තරන් කෝපේ තියෙන එකක් නෙවෙයි. හරි? ඒක මං රාගයෙන් හදලා ගත්ත එකක්. ඉතින් මං රාගය නිරුද්ධ කරගත්තා නම් කවදා හරි දවසක දැන් ඒ රත්තරන් කෝපේ නෑ. හැබැයි රත්තරන් කෝපේ නැතුණාට අර කෝපේ ඉතුරුයි. හරි? එතකොට නැත කියන්නේ දෙද්දි. ඒක තියෙනවනේ. නෑ කියන්න විදිහකුත් නෑ. හරි? නිරුද්ධ කරන්න පුළුවන් හින්දා තියෙනවා කියන්න විදිහකුත් නෑ. දැන් අන්න එහෙමයි ලෝකේ හැටි. ලෝකේ කියන්නේ හැමතිස්සෙම හදලා ගත්ත එක නිරුද්ධ කරන්න පුළුවන්. නිරුද්ධ කරන්න පුළුවන් කියන්නේ හදලා ගන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් ලෝකේ හදලා ගත්ත එක මම නැති කරලා දැම්මා. එහෙම නෙවෙයි. එහෙම කිව්ව වැරදි. හදලා ගත්ත එක නැති කරන්න විදියක් නැහැ. හදලා ගත්තාම ඒ හදලා ගත්ත වෙලාවට හදලා ගත්ත එක තියෙනවා. ඒක නෙමෙයි නැති කරන්නේ මම. ඒක එහෙම තියෙනවා ඉතින්. ඒ හදලා ගත්ත වෙලාවට. හරි? හැබැයි මම නිරුද්ධ කරාම හදලා ගන්නේ නැහැ. හරි ඒකයි. නිරුද්ධ කරගත්තාට පස්සේ ආයි කවදාවත් හදලා ගන්නේ එතන ඉවරයි ඉතින්. ආයි නැහැ. ආයි ලෝකයක් හැදෙන්නේ නැහැ එතනින් වැඩේ ඉවරයි. හරි. එහෙමයි රාතන් වංශය බවටපත් වෙන්නේ. එහෙම නිරුද්ධ කරගත්තා. හරි. එතකොට දැන් අපිට දැනගන්න තියෙන්නේ මේක අපි හදලා ගන්න එක මේක අපිට කවදා හරි නිරුද්ධ කරන්න පුළුවන්. දැන් තාම කරේ නැහැ. ඒක වෙනම දෙයක්. නමුත් කරන්න පුළුවන් බව දැනගන්න ඕනේ. ඒ කරන්න පුළුවන් බව තමයි මේ ධර්මයෙන් දැනගන්නේ. දැනගත්තට පස්සේ කරන්න
අර බුදුහාමුදුරුවෝ කියලා තියෙන මාර්ගය අනුගමනය කරන්න ඕනේ. ඒකට භාවනා කරන්න ඕනේ. ඒක අපි භාවනා කරන ගැන කතා කරනකොට ඒක කියලා දෙන්න කොහොමද කරන්න කියලා. එතකොට දැන් මේ ලෝකය ඇත නැත කියලා කියන්නේ හේතුව ඇත නැත කියන දෙකට ගන්න නැති වෙන්නේ හේතුව අපි ළඟ තියෙන්නේ හැමතිස්සෙම මේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් උදා කරගත්ත කෝප්ප හදලා ගත්ත කෝප්ප. ඒක නිරුද්ධ කරොත් ඒ නිරුද්ධ කරාම තියෙන්නේ වීත රාග වීත දෝෂ වීත මොහ. ඒ කියන්නේ රාග දේශ මොහ වෙලා නැති එහෙම කෝප්පයක් තමයි අපිට තියෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නලා තිනවා අපි එළියේ තියෙන රූප උපදවනවා කියලා. මේ කෝප්ප උපදවලා තියෙන්නේ. ඒ වගේම කෝප්ප විතරක් නෙමෙයි අපේ ඇහත් මේ බලන ඇහත් උපදවලයි තියෙන්නේ. ඉතින් එහෙම උපදවනවා. ඒකත් උපදවන්නේ රාග දේශ මොහයෙන්. මේකත් උපදවන්නේ රාග දේශ මොහයෙන්. අන්න උපදවන ලෝකයට කියනවා ලෝක සමුදය කියලා. උපදව ගන්නෙ නැතුව මං හිටියොත් යම් වෙලාවක ඒකට කියනවා ලෝක නිරෝධය කියලා. හරි. දැන් ලෝක නිරෝධය කරලා තියෙන්නේ රහතන් වහන්සේලා විතරයි. දැන් අපි මොකද කරන්නේ? අපි නිරෝධ කරන්න උත්සාහ ගනිමින් ඉන්න කට්ටිය. නිරෝධ කරන්න ට්‍රයි කරනවා. තාම නිරෝධ කරලා නැහැ. නිරෝධ කරොත් රහතන් වහන්සේ බවට පත් වෙනවා. හරි. එතකොට දැන් මේ අපි ගෙදර තියෙන කෝප්පේ අරන් බැලුවොත් අපිට නිකන් සාමාන්‍ය ගෙදර තියෙන ඕන කෝප්පයක් බැලුවොත් ඒ කෝප්පේ රාගදේශ මොහලින් වැහිලා තමයි තියෙන්නේ. මොකද ගෙදර ඉන්න ඔක්කොටම රාගදේශ මොහ තියෙනවා. ඉතින් ඔක්කොටම පේන්නේ එක්ක රාගෙන් වහගත්ත කෝප්පයක්, එක්ක දේශයෙන් වහගත්ත එකක්, එක්ක මොහෙන් වහගත්ත එකක්. එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි නිරුද්ධ කරන්නේ. නිරුද්ධ කරා කියලා කෝප්පෙට මුකුත් වෙන්නේ, කෝප්පේ තියෙන වතුර බොන්න පුළුවන්, ඒක ඉති අවුලක් වෙන්නේ. කලින් විදිහටම කාලා බීලා ඇඳලා හොඳට ඉන්න පුළුවන්. හරි. රහතන් වහන්සේලා එහෙම නේද? රහතන් වහන්සේ කන බොනේ වනවත්තලා නෑ. ඉතින් හොඳට වළඳලා ලස්සන්ට ඉන්නවා. හරි. ඒව ප්‍රශ්නයක් ඇති එකක් නෙමෙයි. ඒතොර මේ කෝප්ප උපදව ගන්න එක 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 විදිහට පුළුවන්. ඕන්නම් ද්වේෂයෙන් උපදවන්නත් පුළුවන්. ඕන්නම් මෝහයෙන් උපදවන්නත් පුළුවන්. මොන විදිහට ඉපදවත් උපදවන ලෝකයක ඉන්නේ. උපදවන එක උපදවන්න නැතුව ඉන්න පුළුවන්. උපදවන්න නැතුව ඉන්නේ එකම කෙනා රහතන් වහන්සේ. අපි උත්සාහ කරනවා දැන් උපදවන් නැතුව ඉන්න කෙනෙක් බවට පත් වෙන. ඒකයි අපි කරගෙන යන්නේ. එතකොට මේ විඥාන මායාව ගැන අපි කතා කරා. මේ ලෝකයේ හැමෝම අසුරු කරන්නේ මේ විඥාන මායාවේ තියෙන ක්‍රමවේදයට. ඒ ක්‍රමවේදය අසුරු කරනකොට අපි හිතන් ඉන්න එක නෙමෙයි අපිට ලෝකෙ පේන්නේ. දැන් අපි මේ හොඳයි කියලා හිතන් ඉන්නවා. මේ දූරියන් බැලුවොත් දූරියන් ගෙඩිය හොඳයි කියලා හිතන් ඉන්නවා කන්න කැමති අය. ඇත්තටම දූරියන් වල එහෙම හොඳයි කියලා එකක් තිබුණේ නැහැ. දැන් අපි හිතන් ඉන්න එක නෙමෙයි ඇත්තටම ලෝකේ සිද්ධ වෙන එක. ඒකේ තමයි ලෝකේ වෙන්නේ එකක්. නමුත් අපි හිතන් ඉන්නේ තව එකක්. අන්න ඒ අර්ථයෙන් අනිච්චයි කියලා කියනවා. අනිච්චයි කියන එකට අර්ථ. හරි. එක එක අර්ථ තියෙනවා. එක අර්ථයක් ඒක. ඉතින් තව එකක් තමයි දුකටම ඇදලා දාන ඉඳලා ලෝකය මොනව කරත් ඇදලා දාන්නේ දුකට. දැන් රාග වුණොත් ලෝභ අකුසල මුලේ. දේශ වුණොත් දේශ අකුසල මුලේ. මෝහ වුණොත් මෝහ. කොහොමද දුකටනේ යන්නේ? ඒක කොහොමද දුකටද? දුකටම ඇදලා දානවා ලෝකේ. හරි. ඒ විඥාණයෙන් කරන්නේ. ඒතකොට වදකයට අහු වුණා වගේ කියනවා. ඊට පස්සේ මේක බොරුවක්. ඇත්තටම එහෙම ලෝකේ මොන හරි රාග වෙන්න එකක් තිබිලා, දේශෙන්න එකක් තිබිලා, මොහ වෙන්න එකක් තිබිලා මම රාග දේශ මොහ වෙනවා නම් ඉතින් කමක් නැහැ. ඉතින් මොනව කරන්නද? ඒක තියෙනවා නම් මට රාග වෙන්න වෙනවනේ. ඇත්තටම ලෝකේ එහා පැත්තේ රූපවල රාග වෙන්න එකක් තිබ්බේ, රාග වෙන්න එකක් තිබ්බෙත් නැහැ, දේශෙන්න එකක් තිබ්බේ නැහැ, මොහ වෙන්න එකක් තිබ්බෙත් නැහැ. රූපයක් තිබ්බා. හරිද? රූපයක් තිබ්බා. රාග රූපයක් තිබ්බේ නැහැ. ද්වේෂ රූපයක් තිබ්බෙත් නැහැ. මෝහ රූපයක් තිබ්බෙත් නැහැ. රූපයක් තිබුණා. මම තමයි මට ඕන එක. මට ඕනනම් රාග වුණා. මට ඕනනම් ද්වේෂ වුණා. මට ඕනනම් මෝහ වුණා. එහෙම තමයි ලෝකේ යන්නේ. අන්න ඒක නිසා ඒ හරයක් නැහැ. ඇත්තටම එහෙම එකක් නැති ලෝකෙක මම නිකන් අපරාධේ රාග ද්වේෂ මොහොලා මාව පල්ලෙහාට දාගන්න එක විතරයි මේ ලෝකේ අසුරු කරන හැම වෙලාවෙම කරන්නේ ඒකයි. මන් නිකන් මෝඩයා වෙනවා. පරාදී මෝඩයා වෙලා මාව පල්ලෙහාට දා ගන්නවා. ඉතින් ඕක ওই මෝඩකම අත්හැරපු දාට රහත් උනා කියලා කියනවා. ඒකම මෝඩයා තමයි. හරි. ඒක තමයි සබ්බේ පුතජන උම්මත්තකා කියලා කියන්නේ. උම්මත්තකා කියන්නේ පිස්සු නේ. හැමෝම පිස්සු ඉතින්. හරි. ඉතින් මේකම තමයි බුදුහාමුදුරුවෝ මේ ලෝකේ අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන්නේ. මේ ලෝකේ ඇසුරු කරන විදිහ අනුව තමයි මේ වැඩේ වෙන්නේ. ඒක නිසා ලෝකේ ඇසුරු කරන්නේ විඥාණයෙන්, විඥාන මායාවට අහුවෙලා. ඉතින් විඥාන මායාවට අහුවෙලා ලෝකේ ඇසුරු කරන විදිහ අනිච්චයි දුක්ඛයි අනත්තයි. මොනව කරත් අනිච්චයි දුක්ඛයි අනත්තයි. විඥාන මායාවට අහුවෙන්නේ නැතුව හිටියොත් එහෙනම් හොඳයි. හරි. එහෙනම් ඉතින් මේ පහළට වැටෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ විඥාන මායාවට අහුවෙන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් රහතන් වහන්සේ විඥාන මායාවට අහුවෙන්නේ නැහැ. රහතන් වහන්සේ බේරුණා. අපි අහුවෙනවා. අපි බේරෙන්නේ නැතාව. හරි. ඊට පස්සේ
තවත් භද්‍රක කියලා සූත්‍රයකින් මම දුකේ හට ගැනීම ගැන කියලා දුන්නා. භද්‍රක කියන ගාමිණී, භද්‍රක ගාමිණී තමයි ඇවිල්ලා අහන්නේ. ගාමිණී අහනවා මේ දුකේ හටගන්නේ කොහොමද? දුකේ අස්තංගමේ මොකද්ද? මේ හටගන්නවා කියන එක තමයි සමුදය කියන්නේ. අත්තංගමේ කියන්නේ අර හදාගන්න නැතුව ඉන්න එකට. හරි? දැන් හදාගත්තු දුක අයින් කරලා දානවා එහෙම එකක් නෙවෙයි. හදාගත්තු දුක් විඳින්න වෙනවා. හදාගන්න නැතුව ඉන්නවා. එතකොට දුකක් එන්නේ නැහැ. එතකොට ඒකට කියනවා අස්තංගමේ කියලා. එහෙම එන්නේ නැති එකට හදාගන්න එකට කියනවා සමුදේ. මේ පාලි භාෂාවෙන් තියෙන මේ මම තියෙන්නේ සමුදයංච අත්තගමං. ඉතින් මේ සමුදේ අත්තංගම තමයි අර සෝතාපන්න සූත්‍රයේ සහිඳුරන්ගේ සමුදේ අස්තංගම. අපිට ඒක තමයි දැනගන්නත් ඕනේ. හරි? එතකොට මේකට බුදුහාමුදුරුවෝ මෙයාට බොහොම ලේසි ප්‍රශ්න ටිකක් අහන්නේ. දැන් මේ ඔයාගේ ගෙදර ඉන්න කවුරු හරි ගමේ කවුරු හරි ඉන්නවද ඔයාට? ඒගොල්ලන්ට කරදරයක් විපතක් වුණොත් ඔයාට දුක හිතෙන. එතකොට එයා කියනවා ඉන්නවා. ඔව් එහෙමයි මට ඉන්නවා. එතකොට තව අහනවා ඒගොල්ලන්ට කරදරයක් විපතක් වුණොත් ඔයාට දුක හිතෙන්නේ නැති කවුරු හරි ගමේ ඉන්නවද? ඔව් එහෙම අයත් ගමේ ඉන්නවා. දෙකම කට්ටි දෙකම යාට ඉන්නවා කියලා කියනවා. අපිටත් එහෙම ඉන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ ආයියාගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මොකද එක කන්ටියකට කරදරයක් වුණාම ඔයාට දුක එන්නත් අර කට්ටියට කරදරයක් වුණාම දුක ආවේ නැති වෙන්නත් හේතුව මොකද්ද කියලා එයාගෙන් අහනවා. එතකොට එයා උත්තරේ දෙනවා අර දුක එන කට්ටියට මට චන්දරාගේ තියෙනවා කියනවා. දුක එන්නේ නැති අයට චන්දරාගේ නෑ කියනවා. එතකොට දැන් චන්දරාගේ කියන ඡන්දේ කියන්නේ කැමැත්ත. රාගේ කියලා වචනය මේකට එකතු කරලා තියෙන්නේ. ඒක ඒක නැවත නැවත නැවතට ඕනේ. ඒ කියන්නේ ආයි ආයි ඕනේ. මම ඒකට මේ පොඩි උදාහරණයක් කිව්වා ඊයේ රාත්‍රියේ තිබ්බකේ මම ඔයගොල්ලන්ට එක් කියනවා. මම දැන් කියන්න හිතන්න මෙහෙම එකක්. හරි ලේසි ඒක උදාහරණෙන් තේරුම් ගන්න පුළුවන්. හිතන්න තමන්ගේ පුතා ඉන්න පන්ති. පුතා ඉගෙන ගන්න පන්තියක් තියෙනවා. මොනවා හරි අපි හිතමු 700 හරි 800 හරි මොන පන්තියක ඉන්නවා කියලා. ඒ පන්ති දැන් මේ ඉස්කෝලේ තරගාවලියක් තියෙනවා. පන්ති පන්ති තමයි තරග තියන්නේ. දැන් මේ පන්තියේ තමයි ජයග්‍රහණ හම්බ වෙන්නේ. මේ පන්ති එක්කෙනෙක් දින්නොත්. ඒ වගේ පන්ති තරග තියෙනකොට දැන් ඒ පුතා ඉන්න පන්තියේ ඉන්න හොඳ දක්ෂ ළමයෙක්. එතකොට ඒ තරංග ගොඩාක් තියෙනවා. ඒ ළමයා දුරදිවීමේකනොත් පළවෙනියා වෙනවා. හරි? ඊට පස්සේ ළඟ දුවන එකක් තියෙන ඒකිනුත් පළවෙනියා වෙනවා. ඊට පස්සේ කඩළු පයින් එකක් තියෙන ඒකිනුත් පළවෙනියා වෙනවා. හරි? ඊට පස්සේ ඔහොමම තරග රාශියකින් පළවෙනියා හැම එකෙම පළවෙනියා වෙනවා. එතකොට අර පන්තියට ඔක්කොම සම්මාන ටික හම්බ වෙනවා. අර පන්තියට හම්බ වෙයි සම්මාන ඔක්කොම. අනිත් පන්ති ඔක්කොම දෙක තුන යනවා. මෙයා තමයි ඉස්කෝලේ තියෙන හොඳම පන්තිය. බවටපත් වුණා දැන් ඒ පන්ති. හරි? හොඳම පන්ති. හොඳම පන්ති කියලා පන්තියට වෙනම තෑග්ගකුත් දුන්නා. දැන් පන්තියේ ඉන්න අම්මලා තාත්තලා ටික එකතු වෙලා දැන් මේ පුතානේ මේ ඔක්කොම ජයග්‍රහණ ටික අරන් දුන්නේ. අම්මලා තාත්තලා කතා කරනවා අපි මේ පුතාට තෑග්ගක් අරන් දෙන්න ඕනේ කියලා. අම්මලා තාත්තලා එක්කව වෙලා අර හොඳම පුතාට මේ ඒ පන්ති ඔක්කොම දිනාපුව වෙනම තෑග්ගක් අරන් දෙනවා. දැන් එයාට තෑග්ග කොහොමද හම්බ වෙනව? ඒ වුණාට අර පන්තියේ තන හම්බුනේ එයා ඉඳන්නේ. එතකොට තව වෙනම තෑග්ගක් දෙනවා. ඊට පස්සේ දැන් ඔන්න තරඟ ඉවරයි ඔක්කොම ඉවරයි. දැන් ඊට පස්සේ ඉතින් මේ ඊට පස්සේ ඉතින් හැමදාම අර ළමයාට අර අම්මල තාත්තල එක වෙලා තෑගි අරන් දෙනවද? ඈ හැමදාම දෙනවද? නෑ හැමදාම දෙන්නේ නෑ. හරි. ඒ ඉතින් ඒ සිද්ධිය ඉවරයි ඉතින්. හරි. එතකොට හැබැයි තමන්ගේ පුතා හොඳයි නම් ඒකම කරනවා නම් අම්මයි තාත්තයි හැමදාම තෑගි අරන් දෙනවද නැද්ද? ඒ දැන් අන්න එතකොට තමන්ගේ පුතාට ඡන්ද රාගේ තියෙනවා. හැබැයි අර අනිත් දක්ෂ පුතාට ඡන්දයක් තියෙනවා. රාගේ තිබ්බේ ඡන්දෙත් කැමැත්තක් තියෙන හොඳ පුතෙක්. හරි අපේ පන්තියේ ජයග්‍රහණ ගොඩක් අරන් දීපු හොඳ පුතෙක්. එයාට කැමතියි. හරි එයා හොඳයි. හැබැයි එයාට ඡන්ද රාගේ කියලා එක ඡන්ද රාගේ හැම අම්මටම තියෙනවා තමන්ගේ පුතාට. තමන්ගේ වෙන්න මගේ වෙන්න ඕන. මගේ ඒවා මම මගේ ඒවා එනකොට තමයි ඡන්ද රාගේ තියෙන්නේ. අන්න එතකොට ඒ චන්දරාගේ තියෙන ලක්ෂණේ තමයි ඒක ඉවර වෙන්නේ. චන්දරාගේ තියෙන කොට තව 10යි චන්දරයි. තව පාරක් කැමැත් ඉවරයක් වෙන්නේ නැහැ. චන්දරාගේ තියෙන කම්ම ඉවරයක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්න නම් චන්දරාගේ නැති කරලා තාන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ. හරි? දැන් මලක් තියෙනවා. හරි? දැන් පුතා මේ ළමයා මේ අම්මා මලත් චන්දරාගේ අයින් වෙන්නේ නැහැ. පුතා මලත් චන්දරාගේ කොහොමද චන්දරාගේ දිනන චන්දරාගෙන් අල්ලගෙන එක්ක පුතා ළඟ මල පෙරේතෙක් වෙලා හරි උපදිනවා. ඉතින් මේව ඕන තරම් තියෙනවා. හරි. ඉතින් ඕගොල්ලෝ දැම්මම පුතාලාට තියෙන චන්දරාගේ පුළුවන් නම් අයින් කරලා ගන්න. හරි. නැත්තම් නිකන් අපරාධ මල පෙරේතෙක් වෙන්නයි වෙන්නේ. එතකොට චන්දරාගය ඇත කියලා කියනවා. දැන් මේකට හේතුව. එතකොට
අර මිනිසුන්ට කරදරයක් වුණාට මට ගන්න නැති මට චන්දරාගය නැත. හරි. එතකොට දැන් බුදුහාමුදුරුව පෙන්නනවා දුකට ආසාවම තමයි මුල. ඒ කියන්නේ මගේ තියෙන මේ ආසාව කැමැත්ත නිසාම තමයි මට දුක උපදින්නේ. වෙන හේතුවක් නෙමෙයි. හැබැයි අර අරගොල්ලන්ට කරදරයක් වුණොත් තමයි මට දුක දැනෙන්නේ. හැබැයි කරදරයක් වුණොත් දුක දැනුණාට කරදරයක් වෙච්ච එක නෙමෙයි දුකට හේතුව. දුකට හේතුව ඇවිල්ලා මගේ තියෙන කැමැත්ත, ආසාව, ඕනකම, ඡන්ද රාගය. ඒකයි දුකට හේතුව. නැතුව කරදරයක් වෙච්ච හින්දා දුක එනවා කියලා කරදර වෙන එක නෙමෙයි දුකට හේතුව. හරි. ඒතකොට ඔන්න හොඳට මතක තියාගන්න. අන්න ලෝකේ වෙනස් වෙනවා. ලෝකේ ඒ විදිහට තියෙන්නේ නැහැ. වයසට යනවා, කැඩෙනවා, බිඳෙනවා, ලෙඩ හැදෙනවා, මේ වෙනවා, මැරෙනවා, විනාශ වෙනවා. ඒම ලෝකේ හැටි. එතකොට දැන් යම් දෙයකට මට කැමැත්තක් ආසාවක් තියෙනවා නම් අන්න ඒ කැමැත්ත ආසාව තියෙන දෙයට උදාහරණ ගන්න පුතා කියලා. ඒතකොට පුතාව පුතාට ලෙඩ හැදිලා දුක් වෙලා මේ වෙලා මොන හරි වෙලා තියෙන ඔය භයානක දරුණු රෝග හැදිලා එහෙම වෙලා පුතාව අනිත්‍යයි. දැන් පුතා අනිත්‍ය හින්දානේ නිත්‍ය හිටපු විදිහට හිටියේ නැහැනේ, අනිත්‍ය වුණානේ. දැන් ඒ අනිත්‍ය වුණාම තමයි මට මේ පැත්තෙන් දුක එන්නේ. පුතා අනිත්‍ය වුණාම. එතකොට දැන් අපිට හිතෙනවා තිය අනිත්‍ය හින්දා තමයි දුක එන්නේ කියලා. එහෙම හිතෙනවා. හරි. හැබැයි ඒ තුනට වැරදි. ඒ අනිත්‍ය හින්දා නෙමෙයි දුක එන්නේ, කැමැත්ත තියෙන හින්දා. ඉතින් කැමැත්තක් නැත්තම්, ඒකට කැමැත්තක් නැත්තම් ඒක අනිත්‍ය වුණාට මට දුක එනවද? නැහැ. ඒ කියන්නේ අනිත්‍ය වුණේ හින්දා නෙමෙයි දුක එන්නේ, මගේ තියෙන කැමැත්ත හින්දා. කැමැත්තක් තියෙනවා නම් දුක එනවා, කැමැත්තක් නැත්තම් දුක එන්නේ නැහැ. හැබැයි අනිත්‍ය වුණත් දුක එන්නේ නැහැ, නිත්‍ය වුණත් දුක එන්නේ නැහැ. කොහොමද දුක එන්නේ නැහැ කැමැත්තක් නැත්තම්? හරි. ඒක හරියට බේරගන්න. හැබැයි අනිත්‍ය වුණාම දුක එනවා කියලා මට හිතෙනවා. හරි. හිතුණට ඇත්ත කතාව ඒක නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ධර්මයක් ඒක නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන දුකට ආශාවයි මුල් කියලා. ඒ කියන්නේ කැමැත්තෙන් තමයි දුක හැදෙන්නේ. හරි. එතකොට දැන් මම බලනවා දුකට හේතුව මොකද්ද කියලා. බලනකොට දුකට හේතුව තමයි මගේ තියෙන ආශාව, කැමැත්ත. එතකොට මම දුකට හේතුව ලෝකයේ වෙනස් වීම, එක ලෝකයේ අයට විපත් වීම, ලෝකයේ අනිත්‍ය වීම කියලා ගත්තොත් ඒක හරිද වැරදිද? හරිද වැරදිද? බය නැතුව කියන්න කියලා. නිකන් අර ධර්මයේ කියන්නේ සැක බෑ. හරි. දොන්නන් දොන්, සිමන්නන් සිමන්. එහෙම කියන්නේ නේ. දෙකම බැලන්ස් කරලා ඒව හරියන්නේ. හරියටම තේරෙන්න ඕනේ සැක හැර. ධර්මයේ හරියටම Tamanට සැක හැර තේරෙන්න ඕනේ. ඔය සැක සැක අදමානෙට යන්තම් කොනක් තින්ජින් ගාලා එහෙම තේරලා හරියන්නේ නැහැ. එතකොට විචිකිච්ඡාව, සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සීලබ්බත බලන විචිකිච්ඡාව අයින් වෙන්නම ඕනේ. එතකොට හරියටම තේරුම් ගන්න ඕනේ දුකට හේතුව මගේ තියෙන කැමැත්ත මිසක් ලෝකය වෙනස් වෙන එක නෙවෙයි. ලෝකය වෙනස් වෙන එක නෙමෙයි. ඒතකොට ඒක වැරදි. ඒ කියන්නේ අනිත්‍ය හින්දා දුක එනවා කියන එක වැරදි. හරිද? හැබැයි අනිත්‍ය වෙච්ච වෙලාවට තමයි මට දුක ඇති වුණේ. හැබැයි දුක ඇති වුණේ අනිත්‍ය වෙච්ච වෙලාව වුණාට දුක ආවේ අනිත්‍ය හින්දා නෙවෙයි. අන්න ඒක හරියට පැහැදිලිව තේරුම් ගන්න. තේරුම් නැත්නම් අහන්න ආයි. හරි. එතකොට දැන් මට දුක් විඳීම අඩු කරගන්න ඕනේ. මට නිකන් දුක් විඳලා නැහින්න ඕනේ නැහැ මට. හරි. ඒක අඩු කරගන්න. එහෙනම් මම මගේ ලෝකයට තියෙන කැමැත්ත ටික ටික අඩු කරගන්න එකද කරන්න ඕනේ? එහෙම නැත්නම් ලෝකය කිසිම වෙනසක් වෙන්නේ නැතුව නිත්‍ය කරලා මට ඕන විදිහට ලෝකේ පවත්වා ගන්නද ඕනේ? මොකද කරන්න ඕනේ? කැමැත්ත අඩු කරන්න. ඉතින් බැරි මගුල් කරලා නිකන් නා ගන්න ඕනේ නැහැ නේද? මට ඕන විදිහට ලෝකේ තියන්න කියන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. දැන් අනිත්‍ය හින්දා දුක එනවා නම් මට දුකෙන් මිදෙන්න ඕන නම් ඒ අනිත්‍යව මම නිත්‍ය කරන්න වෙනවද නැද්ද? අනිත්‍ය හින්දා නම් දුක එන්නේ. හරි. ඒ දුක නවත්තන්න ඕන නම් එහෙනම් අනිත්‍යක නිත්‍ය කරලා තියන්න වෙනවද නැද්ද? නිත්‍ය කරලා තියන්න ඕන. අනිත්‍ය වුණාම එනවා, නිත්‍ය කරලා තියන්න බෑනේ, බේරෙන්නේ. ඒක හින්දා අනිත්‍ය හින්දා නෙවෙයි දුක එන්නේ. දුක එන්නේ මගේ තියෙන කැමැත්ත හින්දා. හරි. බුදුහාමුදුරන්ගේ දේශනාව මගේ කර නෙමෙයි. හරි. එතකොට මගේ තියෙන කැමැත්ත අඩු කරගන්නවා මිසක් මට මේ ලෝකේ තියෙනව වෙනස් කරලා මගේ දුක අයින් කරන්න පුළුවන් කම නැහැ. ලෝකේ මට අනිත්‍ය වුණත් එකයි, නිත්‍ය වුණත් එකයි, මොන වගුලක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නේ තියෙන්නේ මගේ මේ ලෝකෙට තියෙන කැමැත්ත. මොකද ලෝකෙට කියන්නේ රූප,
ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දම් ඔච්චර වෙන මොකක්වත් ඇත්තේ ඔය හය විතරයි තියෙන ලෝකෙ වෙන මොකක්වත් නැහැ. හරි? ඒක ඔය හයට මගේ තියෙන කැමැත්ත තමයි මේ ප්‍රශ්නෙට හේතුව. ඒතර මගේ කැමැත්ත තමයි මං අඩු කරගන්න ඕනේ. ඒතර මට අරව තිබ්බත් එකයි නැතත් එකයි ඔවා නිට්ටය උනත් එකයි අනිත්‍ය උනත් එකයි මොන කරණම් ගැහුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඊශ්‍රායෙලෙන් බොඹද මත අපිට කතාලා නැහැ. අපි කැමැත්ත අයින් කරගත්තට පස්සේ. හරි? හැබැයි කැමැත්ත තියන් ඉන්නවනම් කවුරු හරි ඉන්නවනම් ඊශ්‍රායෙල කැමති කෙනෙක් එහෙනම් එන ප්‍රශ්නයක් එනවද නැද්ද දැන්? අනිවාර්යෙන් එනවා. ඉතින් කැමති කෙනෙක් ඊශ්‍රායෙල හිටියොත් ඉවරයි නේ. හොඳ වෙලාවට එහෙම කෙනෙක් නැත්තම් ඉතින් හොඳයි. ඉන්නවනම් ඉතින් පණ බයි ගැහි ගැහි ඇති දැන්. හරි? කොයි වෙලේ බෝම්බයක් කටේ දන්නේ නැහැ. එතකොට සියලු දුකෙන් මිදෙන්න ඕනේ. සියලු දුකෙන් මිදෙන්න ඕන නම් ලෝකේට තියෙන මගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ නැද්ද? කෙස් ගහක්වත් තියෙන්න බෑ. හරි? පොඩ්ඩක්වත් තියෙන සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනේ. නැතුව නම් ඒකෙන් මිදෙන්න ක්‍රමයක් නෑ. ඉතින් එහෙම දැන් අර අනිත්‍ය කියලා ගත්තොත් එහෙම එහෙනම් ලෝකය කිසිම වෙනසක් වෙන්නේ නැතුව මට ඕන විදිහටම තියලා තියන්න වෙනවා. ඒ එහෙම දුකෙන් මිදෙන්න නම්. හරි? ඒක නිසා මේක කොටස වැරදි. එතකොට සියලු දෙකෙන් මිදෙන්න ලෝකේ කැමැත්තට අනුව කිසිදු පවත්න්න බෑ. ඒක නිසා ලෝකේ අනිච්චයි. දැන් ඕක හින්දා තමයි ලෝකේ අනිච්චයි කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. නැතුව ලෝකේ අනිත්‍යයි කියලා නෙවෙයි. දැන් මේ සූත්‍රයේදී එහෙම නෙවෙයි. ලෝකේ අනිත්‍යයි කියලා දේශනා කරපු සූත්‍ර තියෙනවා. මම ඒක පෙන්නනවාද? හරි? ලෝකේ අනිත්‍යයි කියලා බුදුහාමුදුරු කියපු තැන් තියෙනවා. ඒ නැත්තේ නෑ. හරි? එහෙම තැන් තියෙනවා. හරි? ඒ කියන්නේ අනිච්ච කියන එකට ඒක අර්ථයක් අනිත්‍ය තමයි. හැබැයි වට මේ දුකෙන් මිදෙන ප්‍රශ්නෙට අනිත්‍ය කියන අර්ථය දාගෙන හරියන්නේ නැහැ. දුකෙන් මිදෙන්න ඒක එතනදී මේ තේරුම් ගන්න ඕනේ මේක මගේ කැමැත්ත තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. කැමැත්ත තමයි මම අයින් කරගන්න ඕනේ කියන එක තේරෙන්න ඕනේ. එතකොට මේ අනිච්ච කියන එකට මේ විදිහට තේරුම් දීලා තිනවා. මේ අනිච්ච කියන වචනේ නিত্য නොවන සමකල්ලි නොපවතින ඒ විදිය නিত্য අනිත්‍ය කියන වචනේ තමයි මේ ටිකේ තේරුම. තවත් අනිච්ච කියන වචනෙට තියෙනවා නොකමැති. නොකමැත්ත ඒ කියන්නේ කැමති නැති කියන අදහස. අනිච්ච කියන්නේ නිශ්චය නැති, නියම නැති. අනිච්චා කියන්නේ නොකමැත්ත. අනිච්චිත කියන්නේ අභිමත නොවු, කැමැත්ත පරිදි නොවු. ඒතර මේ අනිච්ච කියන වචනෙට තේරුම් දෙකම තියෙනවා. නিত্য කියන තේරුමක් තියෙනවා. කැමැත්තට නැති කියන තේරුමක් තියෙනවා. ඒ දෙක වෙන් කරගන්න, ඒ දෙක වෙන් කරගන්න මේ 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 මේවා මේ ලියපු මේවල් ග්‍රන්ථ ලියපු අය අර මෙතෙන්ට මේ ඡායන්න දාලා තිනවා. අනිච්ච මේ තියෙන අනිච්ච, අනිත්‍යයි කියන අනිච්චෙට මේ ඡායන්න, කැමැත්තර නැති කියන අනිච්චෙට මේ ඡායන්න. දැන් ඒ අනිච්ච කියන වචනෙට තියෙන තේරුම් දෙකක්, තේරුම් දෙකකට ඡායනු දෙකක් දාලා තිනවා. හොඳට තේරුම් ගන්න මේක. මම මේ ඇත්තටම කරලා තියෙන එක කියන්නේ. එතකොට අනිත්‍ය කියන තේරුම ඉන්නේ අර ඡායන්නේ. මේ නිකන් අපි සාමාන්‍ය ඡායන්නේ. කැමැත්තට නැති කියන තේරුම ලියලා තින්නේ ඡාය මේ අර ජයන්න වගේ ලියන ඡායන්නේ. හැබැයි පටිසම්පීදා මග්ගපකරණේ හරි නෙත්තිපකරණේ මට මතක නැහැ. මේ පොතේ තියෙනවා අනිච්ඡට තේරුම් නමයක්. අනිච්ඡට තේරුම් නමයක් දීලා තිනවා. දැන් ඡායනු කීයක් තියෙන්න ඕනේද? ඡායනු කීයක් තියෙන්න ඕනේද? නමයක් තියෙනවනේ. ඡායනු නමයක් තියෙන්න ඕනේ. හරි? දැන් ඉතින් ඕක කරන්න පුළුවන් වැඩද? වචනට තේරුම් 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 තියෙන තියෙන ගන්නට ඡායනු මාරු කර කර ඉන්නේ. ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හිඳ එහෙම ඡායනු නමයක් ලෝකේ නැහැ. හරි? ඒ දෙකක් දාලා තිනවා ඉතින් නිකන් සාමාන්‍යයෙන් දැනගන්න කියලා. එතකොට ඡායන්නේ නෙමෙයි අපි දැන් තේරුම හොයා ගන්නෙ. මොකද ඡායන්නේ හොයන්න නම් ඡායනු නමයක් තියෙන්න බෑනේ. ඡායන්නේ නෙමෙයි තේරුම හොයන්නේ. තේරුම හොයන්නේ ඒ සූත්‍රේ භාවිතා කරලා තියෙන අර්ථය. අපි සූත්‍රේ තේරුම් ගන්නවා. බුදුහාමුදුරු මොකද්ද මෙතන කියලා තියෙන්නේ කියලා තේරුම් ගත්තාම එතකොට එන අර්ථය තමයි අපි ගන්න. එතකොට සමහර සූත්‍රවල මම ඒක පෙන්නනවා. අනිච්ච කියන එකට අනිත්‍ය කියන අර්ථය තමයි තියෙන්නේ. සමහර සූත්‍රවල අනිච්ච කියන එකට තියෙන භයානකයි. කැමැත්තට නැහැ. හරි? ගන්න දෙයක් නැහැ. මහා විනාශයක්. එක එක ඒවා එක එක අර්ථ තියෙන්නේ. හරි? එකක තියෙනවා මේ මොකද මේ 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 වෘකයේ කනවා වගේ කියලා. වෘකයේ කනවා වගේ කියන අර්ථයක් තියෙනවා. එකක තියෙනවා ගිනි ගොඩක් මේ ලොකු අර ගිනිගෙන දැවෙන යකඩ පට්ටමක් අරන් ඇහි උලා ගන්නවා වගේ. එහෙම අර්ථයක් තියෙනවා. අනිච්චයට. හරි? එක එක අර්ථ එක එක සූත්‍රය තියෙනවා. ඒක නිසා දැන් අපිට ඡයනු දෙකක් එක්ක අපි අපේ දැනුම හිර කරගන්න අවශ්‍ය නැහැ.
අපි මේ සූත්‍ර දේශනාව වලට ගිහිල්ලා මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ මේ අර්ථයෙන් මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ මේ අර්ථයෙන් කියලා තේරුම් ගන්න ඕනේ. දැන් ඕක මේ අනිච්ච කියන වචනෙට විතරක් වෙච්ච එකක් නෙමෙයි. සෝත කියන වචනේ. සෝත කියන්නේ කනට. හැමෝම දන්නවනේ සෝත කියන්නේ කනට. හැබැයි සමහර සූත්‍ර තියෙනවා සෝත කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට. හරි? හරි. සමහර සූත්‍ර තියෙනවා සෝත කියන්නේ ජලපහර. දැන් මොකද්ද ගන්න හරියක? සෝත කියන්නේ ජලපහර. සෝත කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. සෝත කියන්නේ කන. දැන් මොකද්ද හරියක? ඈ? හරියක බලා ගන්න ඉතින් සූත්‍රේ බලන්න වෙනවා. ඒ සූත්‍රයට අනුව දැන් ජලපහර ගැන කියලා තියෙන එකට ආරෂ්ඨාංග මාර්ගය දාගත්තට හරියන්නේ නැහැ. හරි? එතකොට මේ ඒ සූත්‍ර දේශනාවේ ඒ බුදුරජාන් වහන්සේ මෙතන අදහස් කරලා තියෙන අර්ථය මොකක්ද කියලා අපි සම්පූර්ණ සූත්‍ර දේශනාවම කියවලා තේරුම් ගන්නවා මිසක් අපිට වචනවල තේරුම් කටපාඩම් කරන් ත්‍රිපිටකයේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. හරි? ඒක නිසා වචනවල තේරුම් ටික දැනගත්තා කියලා බුද්ධ ධර්ම දැනගන්න ක්‍රමයක් නැහැ. හැමතිස්සෙම තේරුම් ගත්ත කෙනෙක්ගෙන් දහම් අවබෝධ කරගත්ත දහම් දැනුම ලබාගත්ත කෙනෙක්ගෙන් අහගන්නවා මිසක් වෙන විකල්පයක් නැහැ. ඔයගොල්ලෝ තනියෙන් ත්‍රිපිටක පොත කියවුවා කියලා මේක තේරෙන්නේ නැහැ. හරි? මමත් මේ දහම අවබෝධින ඉස්සලා ත්‍රිපිටක පොත් කියවලා තියෙනවා. හරි? ඒතොර නිකන් කතන්දරයක් කිව්වා වගේ. මෙහෙම ගැඹුරක් මොකුත් තේරෙන්නේ නැහැ. ලස්සන කතන්දරයක් කිව්වහම ෂා මාර වැඩනේ මේ දවස්වල වෙලා තියෙන්නේ කියලා එහෙම එකක් හිතෙනවා. ඒ ඇරෙන්න මේ ලෝකය හොඳ නැහැ. මේක හිතුව මං ඉවරයි කියලා නම් කවදාවත් මට හිතුනේ නැහැ. මං කියවලා තියෙනවා කලින්. හරි? ත්‍රිපිටක පොත් කියවලා තියෙනවා මම මේ දහම තේරුම් ගන්න කලින්. හැබැයි දැන් දහම තේරුම් ගත්තා පස්සේ දැන් කියෙව්වහම ත්‍රිපිටක දැන් මොන සූත්‍රයේ කිව්වත් කියලා තියෙන්නේ මේක හිටියොත් ඉවරයි කියලා තමයි. ඈ වහාම මෙතනින් අයින් වෙනවා. ඒක තමයි හැම එකෙම කියලා තියෙන්නේ. මොනවා කරත් හිටියොත් ඉවරයි. අයින් වුණොත් බේරෙන්න පුළුවන් කියලා තමයි ඕන සූත්‍රයක තියෙන්නේ. හරි? ඒක තේරෙන්නේ අවබෝධ වුණාට පස්සේ කියවනකොට. හරි? ඕගලන්ටත් ඒකම වෙයි. දහම අවබෝධ වුණාට පස්සේ මේ ත්‍රිපිටක මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඕන කෙනෙක්ගේ ෆෝන් එකට දාගන්න පුළුවන්. දාගෙන හොඳට කියවන්න බලන්න. හොඳයි මම මේ කතා කරලා ඇහුවේ මේ පිටිපස්සේ ඇයට ඇහෙනවද දැන් මේ සද්දෙත් එක්ක කියන එක පැහැදිලිද? ඇහෙන්නේ නැත්තම් මම නිකන් කෑ ගහනවා විතරයි මේකයි. තව ඕන්න සද්දේ නම් වැඩි කරන්න පුළුවන්. ඇහෙනවද පැහැදිලිද? හොඳට ඇහෙනවද? ඇහෙනවනේ? ප්‍රශ්න නැහැ. හරි හරි. හොඳයි. එතකොට ඒ වගේ දැන් මම කිව්වේ මේ වචනවලට තේරුම් තියෙන ඒවා දැන් තවත් තැනක් තමයි මේ තේරුම කියලා තියෙන එකක්. මේක මේ විද්‍යාව පොත. විද්‍යාව පොත. මේ විද්‍යාව පොතේ තියෙනවා විද්‍යා පාඩමක අපේ මාංශ පේශි ගැන කියලා. ඒ කියන්නේ අපිට අපේ ඇඟේ තියෙන පේශි. පේශි වර්ග දෙකක් තියෙනවා. මේ අතේ තියෙන ඒවා අපිට ඕන විදිහට මෙහෙම මගේ කැමැත්තට අනුව නමන්න පුළුවන්, දිග අරින්න පුළුවන්, නමන්න පුළුවන් දේ. ඒවට කියනවා ඉච්ඡානුග පේශි කියලා. මගේ කැමැත්තට වැඩ කරන ඒවට ඉච්ඡානුග පේශි. හරි? බඩවැලෙත් පේශි තියෙනවා. කෑම කෑවම බඩවැල මෙහෙම මෙහෙම තල්ලු කර කර යවන්නේ මේ පේශි වලින්. හරි? දැන් ඒව පිටින් මට ඕන වෙලාවට මේ බඩවැල මිරිකන්න මට පුළුවන් කමක් නැහැ. හරි? මට අත දිග අරින්න මේවා කරන්න පුළුවන්. ඒතකොට මේ අතේ තියෙන පේශි වලට නමක් දාලා තියෙනවා ඉච්ඡානුග පේශි කියලා. මගේ බඩවැලේ තියෙන පේශි වලට නමක් දාලා තියෙනවා අනිච්ඡානුග පේශි කියලා. ඒ කියන්නේ අනිච්ච කියලා කියන්නේ කැමැත්තට නැති, කැමැත්තට පාලනය කරන්න බැරි කියන අදහස. එතකොට ඉච්ඡ කියලා කියන්නේ කැමැත්තට තියෙන. ඉතින් ඔය ඉච්ඡ අනිච්ඡ වලට එහෙම තේරුමකුත් තියෙනවා. හරි? ඒ වගේ අනිච්ඡ කියන වචනෙට එහෙම තේරුම් ගොඩාක් තියෙනවා. ත්‍රිපිටකයේ සූත්‍රවලම ඉච්ඡ අනිච්ඡ භාවිතා කරලා තියෙනවා. මේ ඉච්ඡ භාවිතා කරලා තියෙන එක. දැන් දෙවියෙක් ඇවිල්ලා ඉච්ඡා සූත්‍රයේ සංවිතන එකයි ඒකේ 76 පිටුව. දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරන්ගෙන් කොහොමද මේ මිනිස්සු ලෝකෙට බැඳෙන්නේ? කොහොමද මිනිස්සු මේ ලෝකෙ මිදෙන්නේ? කොහොම කරොත්ද සම්පූර්ණයෙන්ම ගැලවිලා යන්න පුළුවන් වෙන්නේ කියන ප්‍රශ්නේ අහනවා. ඒතකොට මේ ප්‍රශ්නේ අහුවාම උත්තර දෙනවා බුදුහාමුදුරු. ඉච්ඡාය බන්ධති ලෝකෝ. ඉච්ඡාය කියන්නේ කැමැත්ත. කැමැත්තෙන් තමයි ලෝකෙට බැඳෙන්නේ. ඉච්ඡා විනයාය මුච්ඡති.
මුචති කියන්නේ මිදෙනවා කියන එක. කැමැත්ත පාලනය කරගත්තොත් කැමැත්ත ටික ටික අඩු කරගත්තොත් මිදෙන්න පුළුවන්. හරි? ඉච්ඡාය විපහානේන. ඒ කියන්නේ කැමැත්ත සම්පූර්ණයෙන්ම නැති කරොත් පොඩ්ඩක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම නැති කරොත් සබ්බං ජින්දති බන් සියලු බැඳුම් බිඳලා දාන්න පුළුවන් කියලා කියලා. බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒතර දැන් අපි කරන්න හදන්නේ තේක. හරි. සියලු බැඳුම් බිඳලා දාලා සම්පූර්ණයෙන්ම කැමැත්ත ලෝකෙට ඇහෙන් රූප කනෙන් ශබ්ද නහයෙන් ගඳ සුද දිවෙන් රස ස්පර්ශ මේවා පස්සේ අන්න තියෙන කැමැත්ත සම්පූර්ණයෙන්ම නැති කරන්නයි මේ හදන්නේ. සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන රහතන් වහන්සේ. ඉතින් අපිට එක පාරට මෙතෙන්ට යන්න බෑ. අපි ටික 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 වැඩේ කරන් යනවා. අනුපූර්ව ප්‍රතිපදා අනුපූර්ව ශික්ෂා මේ ශාසනය හදලා තින්නේ එහෙමයි. ක්‍රමානුකූලව යන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕනේ නැහැ. මේ පාර මැරෙන්න ඉස්සෙල්ලා මේ පාර මැරෙන්න ඉස්සෙල්ලා පුළුවන් ප්‍රමාණයක් අඩු කරගන්න. පුළුවන් ටික ඔක්කොම ටික බැරි වෙයි. කමක් නැහැ. පුළුවන් ටික අඩු කරගන්න. පුළුවන් ටික අඩු කරගත්තොත් ඉතුරු ටික ඊළඟ පාර අඩු කරගන්න පුළුවන්. ඉතුරු ටික ඊළඟ පාර. දැන් අදිසීව සෝතාපන්න ඵලය ලැබුවොත් ඔයාට හත් පාරයි යන්නේ. හත් පාරකින් වැඩේ ඉවරයි. හත් පාරකින් වැඩේ ඉවර වෙනවා. හරි? ඉතින් ඒක නිසා දැන් මේ පාර වැඩේ පටන් අරන් ගියොත් තමයි හත් පාරෙන් ඉවර වෙන්නේ. දැන් මේ පාරේ ඉතින් පටන් ගන්න නැතුව ගියොත් හත් පාරෙන් ඉවර වෙයිද කියලා මතර පහ ඇඩියට ඇයිද දන්නේ නැහැ. ඒක නිසා මේ පාර පටන් ගන්නව වෙන වෙනවා. වෙන විසඳුම් නැහැ. අතරමඟ මොකුත් කතා නැහැ. බැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි මේ වැඩේ පටන් ගන්නව ඕනේ. පුතා බඳිනකන් ඉන්න ඕනේ. අරම නම් ඒව හරියන්නේ පුතා බැන්දත් එකයි නැදත් එකයි කොහොමත් අපාය යන එක අපාය යනවාම බැන්දත් අපාය යනවා නොබැන්දත් අපාය යනවා කොහොමත් අපාය යනවා දහමාලා මමම වෙනස් කරගෙන නැත්තම් මාවත් අපායේ යනවා. ඔයාට ඒව වෙනස් කරන්න බෑ. තමන්ට පුළුවන් තමාව හදා ගන්න. එච්චරයි. මම බුදුහාමුදුරුවෝ කියන දේ අහලා මම වෙනස් වෙලා මම බේරෙනවා කියන තැන තමයි හැමෝම ඉන්න ඕනේ. අනිත් අයට අනුකම්පාවෙන් කරුණාවෙන් දයාවෙන් කරන්න තියෙන එකම දෙයයි අඩ ගහන් එන්න මේ සාකච්ඡාව අහන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. වෙන එකක් කරන්න දෙයක් නෑ. තමන්ට පුළුවන් නම් කියලා දෙන්න කියලා දෙන්න. මෙහෙමයි ලෝකේ. මේක හිටියොත් ඉවරයි. ඔයත් ඉවරයි මාත් ඉවරයි. අනේ කොහොමින් හරි මේකෙන් අයින් වෙන්න වැඩ කරගන්න කියලා එහෙම පුළුවන්කමක් තියෙනවා නම් කියලා දෙන්න. හරි? බැරි නම් එක්කන් එන්න. බැරි නම් මෙහෙට එක්කන් එන්න. ඒතර කියලා දෙන්න අපි. හරි? එතකොට දැන් අපි මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ දන්නේ නැති නිසා හරිම ආසයි ඇහෙන් රූප බලන්න. හරිම කැමති සද්ද අහන්න. හරි කැමති ගඳ සුවඳ විඳ ගන්න. හරි කැමති රස විඳින්න. හරි කැමති පහස විඳින්න. හරි කැමති හිතේ හිතා ඉන්න. අපි ලෝකේ ඇත්ත දන්නේ නැති නිසා තමයි ඕවට කැමති වෙලා තියෙන්නේ. ඇත්ත දැනගත්තනම් කැමති නෙමෙයි. ආයි හතර මායිම කොටවත් ගන්නේ නෑ. බුද්ධ අම්මෝ මට නම් එපෝ කියලා කෑ ගහලා කියයි. හරි හැටි දැන ගත්තොත්. හරි? ඉතින් දන්නේ නැති නිසා කැමති. ඉතින් මේ අනිච්චතෝ පච්චතෝ කියලා කියන්නේ ඔන්න ඔය කැමැත්ත තමයි අයින් කරගන්න කියලා බුදුහාමුදුරු කියන්නේ. ඔය ලෝකෙට තියෙන කැමැත්ත අයින් කරගන්න. මොකද ලෝකේ අනිච්චයි. ඔයාගේ කැමැත්ත අනුව තියෙන ලෝකයක් නෙමෙයි මේක. මේ ලෝකේ ඔයාගේ කැමැත්ත පරිදි තියෙන එකක් නෙමෙයි. ඒක නිසා ලෝකය අනිච්චයි. ඒක නිසා වහාම මේකෙන් අයින් වෙන්න කියන එක තමයි බුදුහාමුදුරු අපිට කියලා දීලා තියෙන්නේ. එතකොට මොනවද අනිච්ච? මොනවද මේ කැමැත්ත පරිදි තියෙන්නේ නැත්තේ? ඇහැ, චක්කු සම්පස්සය, චක්කු විඥානය, චක්කු සම්පස්සයෙන් ඉපදෙන සැප විඳීම, දුක් විඳීම, නොදුක් නොසුව විඳීම කියන මේ හැම එකක්ම අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා. ඒකත් අපිට තේරෙන්නයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේ අනිත්‍ය කියන වචනේ අපේ අවසනාවට ත්‍රිපිටකේ ගොඩාක් සූත්‍රවල හැම තැනකටම වගේ අනිත්‍ය කියන තේරුමම තමයි දාලා තියෙන්නේ. හැබැයි ඒ තැන්වලට සමහර තැන්වලට අනිත්‍ය කියන තේරුම හරියනවා. සමහර තැන්වලට හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දැන් මේ 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 සූත්‍රය අරන් බැලුවොත් බුදුහාමුදුරුව මේ අර 30කින් අහන්නේ මොකද 30 කියන්නේ? රූප නිච්ඡද අනිච්ඡද කියලා අහන්නේ. දැන් එයාගෙන් අහන්නේ මේ එයාට දුකෙන් මිදෙන ක්‍රමය කියලා දෙන්න තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. දැන් මුලින් එයාට කියලා දෙනවා මේ ඔයාගේ කැමැත්ත නිසා තමයි දුක ඇති වෙන්නේ. ලෝකේ අනිත්‍ය වෙනවද නිත්‍ය වෙනවද කියන එක මත නෙමෙයි කියලා දීලා ඉවර වෙලයි එයාගෙන් මේ ප්‍රශ්න ටික අහන්නේ. එතකොට අහනකොට එයාගෙන් කියන රූප නිච්ඡං වා අනිච්ඡං වාති කියනකොට එයා අනිච්ඡං කියනවා. දැන් අනිච්ඡං බන්තේ එයා අනිච්ඡං කියලා කිව්වේ මේ රූප බුදුහාමුදුරුවෝ ඇහුව ප්‍රශ්නේ රූප නිත්‍යද අනිත්‍යද කියලා නෙමෙයි ඇහුවේ. ඔය රූප කියන ඒවා ඔයාගේ කැමැත්තට තියෙන ඒවාද
නැති ඒවද කියලා අහන්නේ. එතකොට අරයා උත්තර දෙනවා අනිච්චං බන්තේවා කැමැතර තියෙන ඒවා නෙමෙයි කියලා කියනවා. එතකොට ඊළඟ පාර ආයි අහනවා යම් පනානිච්ච දුක්ඛං වා සුඛං වාති. මොකක් හරි එකක් මේ ලෝකේ තියෙන එකක් ඔයාගේ කැමැත්තට නැත්තම් ඒක ඇසුරු කරන්න ගියොත් ඔයාට උපදින්නේ දුකද සැපද කියලා අහනවා. දැන් ඒක කැමැත්තට නැත්තම් මගේ කැමැත්ත හින්දානේ දුක එන්නේ. ඉතින් මගේ කැමැත්ත තියෙනකොට කැමැත්තට නැති වුණොත් මේ දුක එන්නේ. කැමැත්තට තියෙනවා නම් කොහොමද දුකක් එන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා කියනවා කැමැත්තට නැති වුණාම එන්නේ දුක කියලා. දුක්ඛම්මන්තේ අනිවාර්යයෙන්ම දුකමයි එන්නේ. කැමැත්ත මගේ කැමැත්ත තියෙනකොට කැමැත්තට නැති දෙයක් වෙන හැම වෙලෙම අනිවාර්යෙන් දුකම තමයි එන්නේ. හැබැයි මගේ කැමැත්තක් නැත්තම් එහෙම කැමැත්තක් කියලා එකක් මට නැත්තම් අරක මොකක් වුණත් මට ඇති ප්‍රශ්නයක් නැහැ. මට දුක එන්නේ නැහැ. අන මුලින් අනිච්චං කියලා ඊළඟ පාර වහන්ස දුක්ඛම් බන්තේ කියනවා. ඉතින් ඊට පස්සේ කියනවා එහෙම එකක් මගේ කැමැත්තට පවතින්නේ නැතුව මට දුකම දෙන එහෙම එකක් මම කියලා අරගන්න වටිනවද? මගේ කියලා ආරක්ෂා කරලා රැකගෙන තියාගන්න වටිනවද කියලා අහනවා. ඒකට කියනවා අපෝ නැහැ. එහෙම එකක් තියාගත්තොත් මට දුක තමයි උරුම වෙන්නේ. ඒක නිසා මට එහෙම එකක් තියාගන්න ඕනකම නැහැ. මම කියලා මට තියාගන්න ඕනෙත් නැහැ. මගේ කියලා එකක් තියාගන්න ඕනකමකුත් නැහැ කියලා උත්තර දෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ ඒක කරන්න. මම කියලාවත් මගේ කියලාවත් මේ ලෝකෙ මොකක්වත් අල්ලන් ඉන්න එපා. අල්ලන් හිටියොම මොකෝ වෙන්නේ? අල්ලන් හිටියොත් කොහොමත් ලෝකෙ විපරිණාම ධම්මයි. ලෝකෙ කොහොමත් ඒක විදිහට තියෙන්නේ නැහැ. ලෝකෙ සංකතයක්. සංකතයේ තියෙන ලක්ෂණය තමයි ජරාවටපත් වෙලා විපත් වෙලා විනාශුලයට යන එක. ඒක නිසා මොකක් මම කියලා මගේ කියලා ඔයා අල්ලන් හිටියත් ඔයාට උරුම වෙන්නේ දුකම තමයි. හරි. එතකොට ඒ වැඩපිළිවෙල කරලා දෙන්නේ අපේ තියෙන අපි මේ ලෝකේ අසුරු කරන ක්‍රියාවලියේ තියෙන විදියට. ඒ කියන්නේ ලෝකේ වෙනස් වෙන අනුව නෙමෙයි මගේ වැඩ සිද්ධ වෙන්නේ. මම මේ ලෝකේ අසුරු කරන ක්‍රියාවලිය මං මගේ කැමැත්ත අනුව තමයි මං ලෝකේ හදලා ගන්නෙ. දැන් රූපයක් බලලා මං කැමති නම් තමයි රාග වෙන්නේ. මං අකමැති නම් දේශ. ඒතකොට මගේ කැමැත්ත අනුව තමයි මම ලෝකේ හදලා ගන්නෙ. ඒතකොට මේ මගේ කැමැත්ත තමයි මේ ලෝකෙන් මට මේ දුක උදා කරලා දෙන මූල හේතුව. මට දුකෙ මිදෙන්න ඕන නම් මට තියෙන්නේ ලෝකේ මට ඕන විදියට තියන්න හදන්න නෙමෙයි. මගේ ලෝකෙත් එක්ක තියෙන මේ කැමැත්ත කියන එක අයින් කරලා දාන්න කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ලෝකෙ ඇත්තටම අනිත්‍ය නිට්ට උනත් මට ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නේ මගේ කැමැත්ත අයින් කරන්න. අන්න කැමැත්ත අයින් කරොත් තමයි දුකෙන් මිදෙන්න පුළුවන්. පුර වේදල්ල සූත්‍රය ගැන කියනවා. ඇවත විසාකේනි සුඛ වේදනා ස්ථಿತಿ සුඛ වෙයි. සැප විඳීමක් තියෙනවා. සැප විඳීම දිගටම තිබ්බොත් හරි. සුඛ වේදනාව ස්ථಿತಿ කියලා කියන්නේ දිගටම සැප විඳීම තියෙනවා. දිගටම සැප විඳීම තියෙනවා හොඳයි. ඉතින් සැපයිනේ. හරි. ඊට පස්සේ කියනවා විපරිණාම දුක් වෙයි. දැන් සැප විඳීමක් තිබිලා ඒක නැතුව ගියා. එතකොට මොකද වෙන්නේ? දුකයිනේ ඉතින්. සැප විඳින දිගට තිබ්බනම් සැපයි. සැප විඳීම නැතුව ගියා නම් දුකයි. හරි. ඊට පස්සේ කියනවා දුක් වේදනා ස්ථಿತಿ දුක් වෙයි. දුක් වේදනාව දිගටම තියෙනවා නම් දුකයි. හරි. එතකොට විපරිණාම සුඛ වෙයි. දුක් වේදනාව දිගටම තියෙන්නේ නැත්නම් දුක් වේදනාව අනිත්‍ය වුණොත් සැපයි. හරි. එතකොට මේ වේදනාවල් සැපද දුකද වෙන්නේ නිත්‍ය අනිත්‍ය කියන කතාව මත නෙමෙයි. ඒක නිසා අනිත්‍ය නම් දුකයි කියන එක හැම තැනටම දාන්න පුළුවන්කම නැහැ. දැන් මෙතනදී දාන්න බෑ. දැන් සුඛ වේදනාව ස්ථಿತಿ දුක් වේදනාව ස්ථಿತಿ දුක වෙයි. දැන් දුක් වේදනාවක් නිත්‍ය නම් දුකයි. දුක් වේදනාව විපරිණාම කියන්නේ අනිත්‍ය වෙලා යනවට දුක් වේදනාව අනිත්‍ය නම් සැපයි. හරි. එතකොට යමක් අනිත්‍ය නම් දුකයි කියන එක හැමතැනටම දාන්න බෑ. හරි. ඒක නිසා ඒ කියලා තියෙන්නේ අනිත්‍ය නම් දුකයි නෙවෙයි. ඒ කියලා තියෙන්නේ තමාගේ කැමැත්තට වෙන්නේ නැත්තම් දුක උදා වෙනවා. ඒක හරි භයානකයි. ඒක අර්ථයක් නෙමෙයි තියෙන්නේ අනිත්‍ය වලට. ඕක බහ භයානකයි. ඕක හරියට මේ ගිනි පෙනෙල්ලකින් ඇහැවුලා ගන්නවා වගේ. ඕක හරියට වෘකයෙක් ඇවිල්ලා ඔයාව කනවා වගේ. ඒ විදිහට එක එක විදිහට මේකේ තියෙන භයානකකම බුදුහාමුදුරුව පෙන්නලා දීලා තිනවා. අන්නේ භයානකකම Taman දැක්කොත් මේ පාර බැරෙන්නේ ඉස්සෙල්ලා. ඔය ඇහැ කන නාසය දිව ශරීරේ මන ඇසුරු කරන වැඩපිළිවෙල ඒක ඇසුරු කරන් ලෝකෙ පස්සේ පන්නන වැඩපිළිවෙල ප්‍රමාණිකූලව අඩු කරගෙන යයි. ඔය භයානකකමයි දකින්න ඕනේ. ඒක නිසා දැන් මේ අනිච්ච කියන නැට
මේ තේරුම් නමයක් දීලා තිනවා පටිසම්භිදා මග්ගප්පකරණේ එකක් තමයි හිතාගෙන ඉන්න එකක් වෙන්නේ වෙන එකක් මෙන්න අනිත්‍ය කියන එකක් තියෙනවා මේ අද්යෝතෝති කියන්නේ අනිත්‍යයි කියන එක ස්ථිර නැහැ පලෝම ධම්මතෝති කියන්නේ විනාශ වෙනවා කියන එක විභවතෝති කියන්නේ භව විනාශ වෙනවා කියන එක මරණ ධම්මතෝති කියන්නේ මැරෙනවා කියන එක සංකත කියලා කියන්නේ උපතක් තියෙනවා දිරාගෙන යනවා විනාශ වෙනවා කියන එක විපරිණාම ධම්මතෝති කියන්නේ මාව මේ දියුණුවක් දියුණුවක් නෙමෙයි වෙන්නේ පිරිහීමක් විනාශයක් කියන එක චලතෝති කියන්නේ කම්පා වෙන්න සිද්ධ වෙනවා මහා බරපතල කම්පා වලට මුහුණ දෙන්න වෙනවා පහඟුතෝති කියන්නේ ලේසියෙන් බිඳෙන ඒ ඉතින් මේ විදිහට අනිච්චට අර්ථ නමයක් තියෙනවා ඒක ඉතින් මේ ඡයන්නෙන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි ඉතින් එක එක ඡයනු දාලා ඕක හදන්න බෑ අනිච්චට අර්ථ නමයක් මේ මේ සූත්‍රයේම තියෙනවා එකම සූත්‍රයක නමයක් තියෙනවා හරි එතකොට එකක් අනිත්‍ය තමයි අනිත්‍ය කියන කතාවේ එක සූත්‍රයක එක අදහසක් අනිත්‍ය තව තියෙනවා අදහස් අපි තව ඉස්සරහට බලමු ඒ වගේ තමයි මේ අනත්ත් කියන එකටත් ඔය ප්‍රශ්නෙම වෙලා තියෙනවා අනත්ත් කියන එකට එකක් අනාත්ම කියලා දාගන්න අනාත්මයි කියලා කියනවනේ එකක් අනාත්මයි හැබැයි අන්‍ය පරතෝති සාරයක් නැති අසාරකතෝති රිත්තතෝති ගතයුත්තක් නැති තුච්ඡතෝති නිෂ්පල තුච්ඡ නීච ශුන්‍යතෝති හිස් බව ශුන්‍ය බව අනත්තතෝති ආත්මයක් නැහැ කියලා දාගන්න. ඒතකොට මේ එක තේරුමක් විතරක් අල්ලගෙන මේක විසඳ ගන්න පුළුවන් කම නැහැ. අපි දන්නේ හැමෝම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා විතරමයි. දන්නේ වෙන මෙලෝ වගුලක් දන්නේ නැහැ. හැබැයි ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා මේ ධර්මය දැනගන්න. ඒ ටික තමන්ම තමන්ගේ නුවණින් දැනගන්න, දැකගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඒක නිසා මේ දවස් ටිකේ දිගටම ඕක තමයි පෙන්නලා දෙන්නේ. මේ හැම සූත්‍රයකින් පෙන්නලා දෙන්නේ මේ ලෝකේ හැටි. හරි? එතකොට මේ මේ ලෝකය අසුරු කරන්න තියෙන කැමැත්ත නිසා වෙන විනාශය කල්ැතුව දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කල්ැතුව දැක ගන්න ඕන මේ සූත්‍ර දේශනාවල් තමයි අපි කතා කරගෙන ගියේ. අපි අද දවසෙත් ඒකට තව අමතර සූත්‍ර ටිකක් විස්තර කරනවා. දැන් අපි මේ ලෝකේ සංකතයි කියන එක ගැන කලින් කතා කරා. සංකතයේ තියෙන ලක්ෂණ තුනක් තමයි සංකතයේ තියෙන ලක්ෂණ තුන තමයි මෙහෙම උපදක් තියෙනවා මැරෙනවා මේ දිරලා යනවා කියන එක දිරලා යනවා කියන එක එතකොට සංකතයකදී උපත වෙනවා මැරෙනවා දිරලා යනවා හැබැයි අසංකතයට ගියොත් එහෙම උපතකුත් නැහැ මැරෙන්නෙත් නැහැ දිරන්නෙත් නැහැ. හරි. එතකොට බුදුහාමුදුරුව අපිට හැමතිස්සෙම කියලා දීලා තින්නේ ඕගොල්ලෝ ඔය ලෝකේ මොනවා දේවල් මොන දේ කර කර හිටියත් සංකතයක තමයි ඉන්නේ. උපදීනෙහික දිරණෙහික මරණෙකම තමයි ඉන්නේ. හැබැයි නිවනට ගියොත් අසංකතයට ගියොත් උපදින්නෙත් නැහැ, දිරන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. සියලු ප්‍රශ්න විසඳුණා. ආයි කවදාවත් දුකටපත් වෙන්නේ නැහැ. සැප විතරමයි තියෙන්නේ. හරි. එතකොට ලෝකේ අනිච්චයි දුක්ඛයි අත්තයි අනත්තයි නිවන නිච්චයි සුඛයි අත්තයි නිච්ච සුඛ අත්ත නිවන ලෝකේ අනිච්ච දුක්ඛ අනත්ත එතකොට මේ අනිච්ච දුක්ඛ අනත්තකේ ඉන්න ඕගොල්ලෝ නිච්ච සුඛ අත්ත එහෙකට මාරු කරන්න තමයි හදන්නේ ඉන්නවට වඩා ලක්ෂ කෝටි ගුණයකින් හොදක් කරන්න තමයි මේ උත්සාහ කරලා තින්නේ අපි අරකේ හොඳ තාම දැකලා නැති නිසා අපි මේ ඉන්න එක තමයි හොඳ කියලා හිතාගෙන ඉන්නවා මීට වඩා ලක්ෂ කෝටි ගුණයකින් ගණනකින් කියන්න බැරි තරම් හොඳ එකක් තමයි නිවන කියලා කියන්නේ නිච්ච සුඛ අත්ත සමහර වෙලාවට භාවනාවලදී ඔය නිවනේ තියෙන ස්වභාවය ඔයගලන්ට අත්දැකීමට ගන්න පුළුවන් අවස්ථාවල් එනවා ඒ වෙලාවෙදී අපි ඒ ගැන කතා කරමු ලෝකේ තියෙන ජරමර ඒ කියන්නේ ජරමර තියෙන ලෝකයක තමයි අපි ඉන්නේ ජරාවටපත් වෙන මරණයටපත් වෙන හැබැයි නිවනට ගියොත් අජර අමරයි අජරාමර නිවන් සුව කියලා කියන්නේ ඒකයි. හරි. එතකොට මේ ලෝකේ ඉන්න හැමෝටම මෙන්න මේ ලෝකේ තියෙන ස්වභාවයට මූණ දෙන්නව ඉපදෙනවා, මැරෙනවා, ආයි ඉපදෙනවා, ආයි මැරෙනවා, ආයි ඉපදෙනවා, මැරෙනවා නිකන් බැලුවොත් එහෙම පොඩි කාලේ ඉපදුනා, ඊට පස්සේ සෙල්ලම් කරා, බෝල ගැව්වා, ඊට පස්සේ ඉස්කෝලේ ගියා ඉගෙන ගත්තා, ඊට පස්සේ රස්සාව කරා හම්බ කරා, ඊට පස්සේ ගිහිල්ලා ආයි උපදිනවා. ආයි ඒ දැන් මිනිස්සෙක් වෙලා ඉපදෙනවා නම් තමයි මේ කතාව. මනුස්සයෙක් වෙන්නේ නැතුව මේ වෙන වෙන මොකෙක් මොකෙක් වෙයිද කියලා අපි දන්නේ නැහැ.